ಪರಮ ಪೂಜನೀಯ ಗುರುದೇವೋತ್ತಮ ಪಿಂಗ್ವತ್ ಕಲ್ಯಾಣ ಮಿತ್ರ ಲಘುಸ್ವಾಮಿ ನಮಸ್ಕಾರ ನಮಸ್ಕಾರವೇವ ಪಿಂಗತ್ನಿ ಇವಾಗಿ ಮಾಪಿ ಅವಸರಗಳನ್ನು ಆಪಿಗೆ ಪಿಂಗತ್ ಕೊಚ್ಚಿ ಕಲಿ ಸೀವಲಿ ಸ್ವಾಮಿ ಪಾದೆಯನ್ನು ಮಾಂಚಿ ಅವಸರ ಲಭ್ಯವಾಕ್ಯ ಶ್ರದ್ಧಾವಂತ ಪಿಂಗತ್ನಿ ಉದಯಸನ ಸದ್ಬುದ್ರಜಾನನ್ನು ಹಂಸೀಲ ಉದಿಸ ಶೀರಪಾಯಾಸದಾನೆ ಪೂಜಾ ಕೃಗಂಥಿದುನ ದೆನ್ಸುದಾನಂ ಎಣ್ಣಿ ಧರ್ಮಶ್ರವಣೀಕರಂಟ ಧರ್ಮಶ್ರವಣೀಕರಂಟ ಲಭಿನ ವಸ್ತಾವ ಇತಾಮ ದುರ್ಲಭಾಯ ಅಸಾನೆಂದ ದಹಂ ಸೊಂಡಕೀನ ರಾಜ್ಯರು ಇಕ ಬನಪದೆಯ ಕಹಂಟ ಮುಳು ರಾಜ್ಯ ದೆಂಟ ಪುರುಂದೂನ ಬನಪದೆಯ ಕೀನ ಕಿನ ಕಿಟಿಯೋ ಯಾಟ ಮುಳು ರಾಜ್ಯ ದಿನವಾಂಕೇಲ ಪುರುಂದೂನ ರಾಜ್ಯ ಗಂಟ ಬನಪದೆಯ ದನ್ನಾಕೇ ನೆ ಏನಂ ಇಕ ಬನಪದಿ ಇಕ ವಟಿನಾಂಕಮ ಕೇಳ ನಿಮಕರಂಟ ಪುಳುವಂದ ಇಕ ಬನಪದಿಯ ದಂಬದಿ ರಾಜ್ಯದ ವೆಲಿ ವಟಿನೋ ಏನಿಸಾ ಏಸಾ ಉತ್ತುನ್ ಶ್ರೀ ಸದ್ಧರ್ಮೇ ಕಾಂಗ್ಯಮುಕರಗ್ನ ಹಂತ ಧರ್ಮೀಯ ಸೇವನೀಕರಣ ಕೂಡ ಪಿಂಗ್ ರಸೇನೋ ಮತಗತಿ ಆಗಾರಣ ಕೂಡ ವೆನೋ ಪಿಂಗ್ ರಸೇನೋ ಸಮಹಾರಾಯ ದಹಮ ಮತಕಿದಿನ್ನೇ ಕೇಳ ಅಹನ್ನೆತು ಇನ್ನು ಏಕ ವೆರದಿ ದೆನ್ ಮಿನಿಸು ಚಂದ ಪ್ರತಿಪದ ಅಹನ್ನಿ ಮತಗಿಟಿಲ್ಲ ಆಚೆ ಅಮ್ಮಲ ಹವ ಇದೆಲ್ಲ ಪಹುದ ಇನ್ನು ಕಲ್ ಟಿ ವಿ ಕಲಂಗ ಚಂದ ಪ್ರತಿಪಲ ಬರನೋ ಮತಕ ಏನ ಮುಹಿಯಾಸಟ ಬಲಾನಿ ಏ ಆಸನ ಇದ್ಯ ಮೇ ಆಸನ ಇದ್ಯಾಕೆಲ್ಲ ತಮಂಗೆ ಆಸನ ರಾತ್ರಿನ ಕಾಲ ಇನ್ನವಾ ಹೆವೈ ಏ ಆಯ್ತಂಡ ತೇರು ಮತಕ ನೆತಿ ಉನಾಟ ಏ ಮುಹೂರ್ತ ಏ ಆಸನ ಇದ್ಯ ಮೇ ಆಸನ ಇದ್ಯಾಕೆಲ್ಲ ಹಿತ್ತ ಯಂಗ್ ಅದಹಸ ಕೇನವಾದ ನೆದ್ದ ಏ ವಗೆ ತಮ ಬನ ಮತಕ ನುಹಿಟಿಂಡು ಪುಲುವ ನಮುತ್ ಕೇನ ವೇಲಾವೆ ಆ ಏಕತ್ ಎತ್ತ ಏಕತ್ ಎತ್ತ ಕೇಳ ಹಿತ್ತ ಯಾರ ಏಕ ವಟಿನವ ಒಯಲ ಕಾಲಿಂಗ್ ಬನಕ ದಿಯಹಲ ನೆದ್ದ ಮಮ್ಮ ವಿಸ್ತರಿ ಕ್ಯೂವ ಅಪಿ ಅಂದಾನ್ನ ಕೇನ ಗಮಕ ಮಹಾಕ್ಸೆ ಪೌಕರ್ಪ ಮನುಷ್ಯ ಕಿಟಿಯ ದಡೇ ಮಿನ್ ಜೀವತ್ತುನೆ ಬೇಬದುಯಿ ಪಿನಾ ವ್ಯಾಸಕಟವಾದ ಪಾನ್ಸಲಕಟ ಗುಡುವಿಲ್ಲ ನೆ ಮೇ ಅಪಿಟ ತಾರಂಚೂನ ಈ ಮನುಷ್ಯ ಮೆರುನ ಕೇಳ ಮೆರುನೇದ್ ಮೇ ವಿದ್ಯೆಟ ಊರಂಟ ಕಂಬಿಗಹ ಅಂತ ಅದ್ದಿ ಏ ಕಂಬಿಯನ್ನು ವೆಟಿಲ್ಲ ಮೆರುನ ಊರಂಟ ಕಂಬಿ ಇತರು ಪ್ರಾಣಘಾತ್ಯಕರಂಟೆ ಅದ್ದಿಮ್ಮಾಯ್ ಮೆರುನೆ ಮಾಸ್ಯ ಪಿತೃ ಗೀತಾನೆ ಈ ಗಿವಾಲು ಲಂಗ ಕೆಲ್ಲಿಕ್ ಓ ಕೆಲ್ಲಿಕ್ ಹೆಂಗಟ ಅವಿಲ್ಲ ಏ ಹಂಡಿಂ ಕಥಾಕರನ್ ಅವರ ಮೆಲ್ಚಿಕ್ಕಾಗಿ ಹಂಡಿ ಈಟ ಬಾಸಿ ಅಹುವತ್ತು ತೋ ಅಪಾಯ ಕೇಕಿನ ಕರಪು ಪಾಪ ಹೆಟ್ಟಿಗೆಟ ತೋ ಕೊಹಮಿ ಪೆರೇತ ಲುಕ್ಕಿ ಪದ್ದುನೆ ಈಟ ಬಾಸಿ ಕ್ಯೂವ ಈ ಕಾಕಿ ಏನವ ಮ್ಯಾರಿಚ್ಚ ವಿಧಿ ಕ್ಯೂವ ಮ್ಯಾರಿಚ್ ಮ್ಯಾರೋನಿ ಮಿನಿಸು ದಾನ ವಿಧಿ ನೀವೇ ಮ್ಯಾರಿಲ್ಲ ತೀನಿ ಮಿನಿಸು ಇದು ನೀ ಕಂಬಿ ವ್ಯಾದಿಲ್ಲ ಮ್ಯಾರಿಲ್ಲ ಕೇಳಿ ವೇಲಾ ತೀನಿ ವೇನ ಮೇಕ ಮಂಗೀಕ ದಂಕಿಯನ್ನೆ ಕೊಹು ಮಹರಿ ಇಟ್ ವಾಸ್ ಮೇ ಆ ಕಿವ ನಮ್ಮ ಪೆರೇತಲೋಕಿ ಇಪದಿಂದ ವಿಸ್ತರೆ ಪೆರೇತಲೋಕಿ ಗಿಯಾವ ಮತ ಹಾಕ್ವೇನು ಅವ
මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. මෙයා බීලා පාරේ බේබද්ද යනවා දැන්. යනකොට පය පැකිලිලා වැටුණා කානුවකට. නැගිට ගන්න බෑ. දැන් සෙම පෙරාගෙන වමනේ දාගෙන කානුවේ ඉන්නවා. ඉන්නකොට ළඟ ගෙදරක බනපටියක් දාලා. බනපටියක් දාලා. ඊට පස්සේ දැන් මෙයා බන ටික අහගෙන හිටියා. දැන් අර වෙරිමර ගාන්තේ. එතකොට මේ ආන්ට හිතුණ ඇත්ත තමයි ආන්දරෝ කියන්නේ කියලා හිතුණා. මේකක් කියනවා එදා ඒ වෙරිමර ගාන්තේ බන අහද්දී මේ කියන ධර්මයේ නම් ඇත්තක් කියලා හිතුණා කියලා යමක් ඇද්ද? ඒ නිසා තමයි කියන නිරේ යන්නේ නැතුව තිරිසන් ලෝකේ යන්නේ නැතුව පෙරේත ලෝකේ ඉපදුනේ. මේ පින ඉවර වෙච්ච ගමන් යකඩ බිත්ති හතරක් තියෙන ගිනි ගන්න ශාලාවක දැවෙනවා පේනවා කියනවා මහා නිරේ. පේනවල් වපායා. දන් දීපල්ලා කියලා කියන ඇවිල්ලා. ඇඟින් යන්නේ නැහැ, බැංගේ තමයි ඉන්නේ. කෙල්ල ගැඟ නැටසකිල්ල වගේ. ලස්සන කෙල්ලි. කැත වුණා අර දිස්ති නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? බලිතෝල් කරනවා තේරුමක් නැති තැන ආගමට ගිහිල්ලා. යාඥා කරලා. ඔය අතරේ තමයි මට ওই පණිවිඩේ කිව්වේ. ඊට පස්සේ මම කිව්වා මං අහවල් දවසේ රුවන්වැලි සෑය වඳින්න යනවා. මොකද ඒ පොඩි කෙල්ල මං ඉස්සර දහම් පාසලේ උගන්වන කාලේ ගුරුවරයෙක් විදිහට ඉගෙන ගන්න ඇවිල්ලා තියෙනවා. ඒතර මම උගන්වනවා ඒ කාලේ. ඊට පස්සේ මට ඉතින් දුක හිතුණා. මම කිව්වා රුවන්වැලි සෑය අහවල් දවසට මං යනවා පූජාවකට. එදාට පුළුවන් නම් ගෙන්නන්න නේද කියලා. ගෙන්නන්න ආවා. එදා මිනිස්සු පූජා කරන්න පොල් ගිනියලා තිබ්බා. පොල් ගෙඩියක් අසනීප කෙනෙක්. එක්කෙනෙකුට එයා පොල් ගෙඩි දෙකක් ගෙනියනවා. එකයි පූජා කරන්න ඕනේ දෙකක් ගෙනියනවා. ඊට පස්සේ එකක් මෙයාට දුන්නා. දීලා ආර්යගේ පූජාව තියෙනවා. මෙයාගේ අතේ මේක තියෙද්දී මගේ ජීවිතේ රුවන්වැලි මහසෑයට පූජා කරමි කියලා පූජා කරන්න හදනකොටම මේ සෑ මළුවේදී ආව එළියට. එපා පූජා කරන්න එපා, එපා පූජා කරන්න එපා, එපා එපා කියලා. මොකද පොල් එහෙම පොල් ගෙඩියක් පිරිත් කරලා පූජා කළොත් ආයේ ඉන්න බෑංගට. ඊට පස්සේ ද මිනිසුත් බලයි මං කව වහපියකට. ඊට පස්සේ මාත් දැන් යක්වෙලවන්න පුළුවන් නෑ, මං දන්නේ පිරි කියන්නේ විතරයිනේ. ඊට පස්සේ මම රුවන්වැලි සෑය දිහා බලාගෙන වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අහිංසක ශ්‍රාවිකාවක් භාග්‍යවතුන් වහන්සේට වඳිනවා. මේ ඇත්තීව යම්කිසි පරාණ කාලෙක විසින් දැහැගෙන සිටිනවා. මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ වගේ තැනක මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොහොඳ නැහැ. ඒ නිසා දෙවිදේවතාවුන් වහන්සේලා දිවස් හෙළලා මේකට මැදිහත් වෙන්න මට නම් කරන්න දෙයක් නැතෝ කියලා මම අඬරුවා මිනිසෙයි. එතකොටම බලවත් දිවි රාජෙක් ඇවිල්ලා අර පෙරේතයා බිම දාලා පාගලා මෙහෙම ගුලි කළා ගුලි කළා මෙහෙම අතට අරන් වීසි කරා. ප්‍රශ්නේ ඉවරයි. හිටුවේ නැහැ දැන්. අර කෙල්ල ආයෙත් මාසයක් විතර යනකොට ආය රූප සම්පන්න වෙලා දැන් හොඳට ඉන්නවා. ඒකයි මේ ස්වර්ණමාලී මහා සෑරජාන් වහන්සේගේ තියෙන්නේ. ඉතින් ඒකයි අර කවුරුරිය මගෙන් ඇහුවා අර පොල් පූජා කරන්න හැටි. පොල් ගිරියට මෝර පිරිත, රතන සූත්‍රය, අංගුලි මාල පිරිත, ආදි පිරිත් මෙහෙම අතේ තියාගෙන මගේ පරාණ කියලා හිතලා පූජා කරන්න තමන්ගේ ජීවිතය කියලා පිරික් කරනවා. පිරිත් කරලා වටේ ප්‍රදක්ෂිනා කරලා ඉතිවිසෝ ගාථාව කියලා තුන් වතාවක් මගේ ජීවිතේ මහසෑයට බාරයි කියලා අර පොල්ගිරිය පූජා කරනවා. පොල්ගිරිය සුදු පිරිවටකින් ඔතලා, කහවතුරෙන් ඔතලා, සුදු පිරිවටකින් ඔතලා පූජා කරනවා.
එකල රතන සූත්‍ර ආදී සජ්ජායනා කළා වුණ කොම ටික හරි කරදර වැඩි නම් එහෙම තමයි කරන්නේ හැම දෙයකටම පොල් පූජා කරන්නේ පොල් ලිලි ගහපේව නෙමෙයි ලෙල්ල පිටින් ලිලි ගහපේව අම්මලාට මතක් කරලා දෙන්නේ දේවාල වල ගිහිල්ලානේ ඒ වගේ මතක් කළා මුන්දලට දැන් මතක් වෙන අහයි හඳුන්නේ කපුරු ටික උප්පත්තු කරන්න ඕනද ඔක්කොටි ලංකාවෙත් ඔක වෙනවා පොල් ගෙඩිය පූජා කරපියේ කියලා කියන පරාණයන්නේ පූජා කරන්නේ ලෙලි ගහ පොල් ගෙඩිය පැලවෙනවද පැලවෙන එක හොඳට මෝරපු බිමට වැටෙන්නේ නැතුව කඩන්නේ එක දැන් අම්මලා බරයි ඕක අරන් යනකොට බරයි කියලා ලෙලි ගහලා පූජා කරනවා මම උපාසාවම කෙනෙක් කිව්වා පුළුවන් නම් ගාගෙන වරෙන් කියලා හරියට සෝට් ඇන්ඩ් ස්වීට් පහසුවෙන් කරන්න පුළුවන් නම් ඒක තරම් තව ඉදිරියට ආයි උපාසක අම්මලා ආන්තරනේ රුවන්වැලි සෑයට පරාණ පූජා කරන්න පිටිකල පොල් කිරේ වංගියට කමන්නේ නැද්ද මොකක් හරි පහසුවෙන් කරන්න ඇත්තන් ඊට එහා දෙන්නේ නිවන් දකින්න පුළුවන් නම් පහසුවෙන් ඒකයි නිවන් දකින්න බෑ පහසුවෙන් දිව්‍ය ලෝකයන්ට බෑ පහසුවෙන් ඊළඟට දියුණුවෙන්ද බෑ පහසුවෙන් සත්පුරුෂෙක් වෙන්නත් බෑ පහසුවෙන් පහසුවෙන් හැම දෙයක්ම දුෂ්කරව කරන්න තියෙනවා ඔයාලා කැමති නැද්ද බුද්ධ ශාසනය දියුණුවෙන්ද ඔයාලා කැමති නැද්ද දෙවිවරු වෙන්න ඔයාලා කැමති නැද්ද සසරෙන් නිදහස් වෙන්න ඔයාලා කැමති නැද්ද සත්පුරුෂෙක් වෙන්න මේ ලෝකේ නිවන් මාර්ගයේ තියෙන්නේ සත්පුරුෂ කිනාට දසපුරුෂ කිනාටද මේ ලෝකේ නිවන් මාර්ගයේ තියෙන්නේ යහපත් කිනාට දයහපත් කිනාටද ආන එහෙනම් යහපත් කෙනෙක් වෙන්නේ කො ඊළඟට තමයි පැරණි පින් උපද්ව ගන්න කැමති නැද්ද හැංග වෙලා තියෙන්නේ හැංග වෙලා තියෙන පින් තියෙනවා දැන් ඒව විපාක දෙන්න පරිසරය හැදෙන්න ඕන. දැන් අර එකනේ මම කිව්වේ ඇඟවල් වලත් එක එක හැංගිලා ඉන්නවා. මේ ගැවිස්සෙන පරිසරයක් ආපු ගමන් ඇවිස්සෙනවද නැද්ද? ඒක ඒ ඇවිස්සෙන පරිසරේ නැති තාක්කල් හඳයි වකක් නැහැ ඔය ඇසේ නෙන්නේ. මම කල්පනා කරේ අර අම්මලා එක වීසයකින් ඔය දෙන්නම ඇවිල්ලා තියෙන්නේ. නේද? එක වීසයකින් දෙන්නම එනවා. ඉතින් ඒ නිසා ඈ ඒකුවේ දැන් අපි කියමුක ඔන්න මගේ ඇඟේ යකෙක් ඉන්නවා කියන්නකෝ. එතන මං එක විසයි ගන්නේ. ඒකනේ අම්මල ටියුබ් ලයිට් වගේ දා පස්සේ තමයි තේරෙන්නේ ඒක. ඉතින් ඒ නිසා ඒ පරිසරේ හැදුනන පස්සේ තමයි ඉස්මතු වෙන්නේ. ඒ වගේ තමයි ඕන තරම් පින් තියෙන්න පුළුවන්. ඒ පින් ඉස්මතු වෙන්නේ පින් ඉස්මතු වෙන පරිසරයක් හැදෙන්න ඕන. ඔයාලා අතර ඉන්නවා ගොඩාක් පින් තියෙන අය. කවුරු හරි ඉන්නවා පින් තියෙන ඒකයි මේ ආවේ. නැත්තම් දැන් ඔය දැන් කාංචන මහත්මයා ආරාධනා කරපු නිසා ආපු එකක් නෙවෙයි. කියලා අපි දන්නේ නැහැ කවුද කාංචනා කියලා දන්නෙත් නැහැ ඊළඟට දැන් මෙහි ලෙබනන් කවර අපි දන්නේ නැහැ මං එන්න ඉස්සලා දවසේ තමයි මැප් එකෙන් ලෙබනන් හොයාගත්තේ ඊට පස්සේ අවසාන මොහොත දක්වා බෑමයි කිව්වේ බෑ එන්න බෑ එන්න බෑ එන්න බෑ කියලා ඊට පස්සේ නමුත් ඊට පස්සේ දවසක් මම සැරට කතා කළා මං එන්නේ නැහැ මේ මට බෑ අපිට වැඩ වැඩි කියලා. එහෙම කිව්වේ තොත්ත කෙනෙක් නම්. ඇත්තටම ගේ ස්වාමීන් වහන්සේලා වඩම්මලා මිනිස්සුන්ට ධර්මයේ කියන රුමනාවක් නැත්තම් සැරට බැන්නම හොඳටම ඇති. තොත්ත චරිත හොයාගන්න පුළුවන් ඔයාලා අතර උනා. දැන් මම මේක කියන්නේ හොඳට දෙසන්නම් ඔයාලට. තොත්ත නම් වැටෙනවා. හාඳුරු බැන්නා. ඒ වගේ හිත නිවන් දකින්න බෑ. මේක කාගෙන ඉන්න
දරාගෙන ඉන්නවා. මේක දරාගෙන ඉන්නවා. මේක ඔයාලට ජීවිතේ, ස්ත්‍රීන්ගේ ජීවිතේ තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒක ඉස්මතු කරගන්න ඒ තමයි දරා ගන්න පුළුවන්. දැන් මං සැරට ඔයාලට වචනයක් කිව්වොත් ඔයාලා හිතන්නේ ගෙවල් වල මිනිහලාගෙන් බැනුම් අහනවා, වැඩ කරන තැන් වලින් බැනුම් අහනවා, ලංකාවේ නම් බස් එකක ගියම කොන්දොස්තරගෙන් බැනුම් අහනවා. ඒ වයස දිවසන්න පුළුවන්. මං චීවරයක් දාගෙන බුද්ධ පුත්‍රයෙක් විදිහට, දහම් කරුණක් විදිහට සුගතියකින් යන සැරට යමක් කියවනකොට ඉවසන්න බෑ. අන්ධ බාල අසුත්‍රව පෘතජන ලෝකෙන් බයිනේම ඉවසන්න පුළුවන්. ගෙදර මිනිහා බීලාවිලා බයිනට ඒකත් අහගෙන ඉන්න ඇසට. මං බුද්ධ පුත්‍රයෙක් විදිහට නිවන් දැකපල්ලා කියලා සැරට හරි වචනයක් කියන ඉවසන්න බැරි නම් වැඩක්ම නෑ ඔයාලගේ. මම හොඳටම බැන්න ඊට පස්සේ එතුමියට, මං එන්නේ නැහැ වැත්ත පළාතේ කියලා. ඊට පස්සේ තියලා මං කල්පනා කළා, ඇත්තම වමනාවක් තියෙනවා නම්, එහි බනහන්ට පින්වන්තයෝ තියෙනවා නම් ඔය වැඩේ කෙරේ, නැත්තම් ඔතනින් ඉවරයි කියලා තමයි ෆෝන් එක තිබ්බේ. කොහොම හරි මෙයාලා කතා කරලා බෝධම්ම ස්වාමීන් වහන්සේට, ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරය අරන් කොහොම හරි මේක හදාගෙන. ඒකෙන් මට හිතුණා කවුරු හරි පින්වන්ත අය ඉන්නවා මේ අතර. ඒ නිසා ඔන්න ඔයාලගේ සංසාරී පින ඉස්මතු කරගන්න ක්‍රම ටික අද කියලා දෙනවා. සංසාරේ පින ඉස්මතු කරගන්න හොඳට මතක තියන්න ඕන. පුදුම ලස්සනයි මේක. පින් උනනවා, පින් උපදිනවා, නිවන උපදිනවා, මේකෙන් තමයි පටන් ගන්න. අපි මෙච්චර කාලයක් අහලා තිබ්බ දෙයක් හැබැයි අර්ථ හිතලා නැහැ. ඒ තමයි පින් උපද්දවන, කුසල් උපද්දවන, සුභම සුභ, යහපත්ම යහපත් දේවල් තුන් ලෝකෙම කුමක්ද කියලා. තුන් ලෝකෙම යහපත්ම යහපත් දේවල්, සැඟවිච්ච පින් උපද්දවන දේවල් මොනවාද කියලා මිනිස්සු අතර කතාවක් ඇති වුණා. එදෙන මිනිස් අතර කතාවක් ඇති වෙනකොට ඒ කතාවට උත්තරයක් මිනිස් අතර නෑ. එක එක්කෙනා එක එක විදිහට කියනවා. ඊට පස්සේ මේ කතාව දෙවියෝ අතරට ගියා. තුන් ලෝකෙම හොඳම හොඳ යහපත්ම යහපත් පින් උපද්දවන දේවල් මොනවද? දෙවියන්ටත් එක අදහසකට එන්න බැරි වුණා. මහා බලවත් දෙවිවරු කිව්වා, සක්‍ර දේවේන්ද්‍රයන් කියන්නේ එක වෙලාවේ කරුණු 1000ක් හිතන්න පුළුවන්. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අපි අහමු කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් කිව්වා, බොලේ මටත් එක වෙලාවේ කරුණු 1000ක් හිතන්න පුළුවන් බව. හැබෑව ඒකනේ සහසස් කියන්නේ. ඇස් 1000ක් තියෙනවා කියන්නේ එක වෙලාවේ 1000ක් හිතන්න පුළුවන්. අපිට එක වෙලාවේ දේන වැඩේවත් හිතා ගන්න බෑ. සක්‍රයා කිව්වා, මේක මටත් තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ කිව්වා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් කවුද මේක අහන්නේ? බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා දහමක් අහන්න පුළුවන් පින් තියෙන ලස්සන දිව්‍ය පුත්‍රයෙක් හිටියේ. ඒ දිව්‍ය පුත්‍රයාට කතා කළා, එහි ත්වම් මාරිස දේව පුත්‍ර, නිදුක් දේව පුත්‍රය මෙහෙන්ද ඔබ ඇවිල්ලා දැන් යන්ට භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඳලා මෙන්න මෙහෙම කියන්ට කියලා කරුණාවෙන්. ඒ දිව්‍ය පුත්‍රයා අපිත් එනවා කියලා සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු කෝටි ගානක් දිවුරු දෙවුරන් මෙහෙරට ආවා. ඇවිල්ලා ඒ දෙවුරු ඔක්කොම ආකහින්දිද්දී අර සුන්දර දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියට ඇතුල් වුණා. දෙවුරන් මෙහෙරේ මුළු දෙවුරම්මම බබළුවාගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළ කත්පස්ව හිටගෙන මෙන්න මේ විදිහට ප්‍රශ්නය ඇහුවා. මොකක්ද අහව ප්‍රශ්නේ?
මනුස්සාච බොහෝ දෙවි මිනිස්සු මංගලානේ අචින්තයෝ මංගල කියන එකනේ පින් උපද්දවන යහපත් සුබම සුබ දේවල් ගැන හිතුවා. ආකංක මානා සොත්තාන යහපත කැමැති ඔවුන්ට බ්‍රෝහි මංගල මුත්තමන් සාමීනී භාග්‍යවතුන් වහන්සේ මංගල කර්ම කියලා දෙන්න. එහෙනම් අදාම් පිටවණේ කරන්නේ මොන සූත්‍රයේද? මහා මංගල පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි. පින් උපද්දෙන් පින් ඉපදෙන්ට නම් හැඟවිලා තියෙන කුසල් උපද්දවා ගන්නට නම් සසරේ කරපු පින් ටික ගන්න ඕනේ නම් මෙන්න ක්‍රමී. ඒකයි මංගල කියන්නේ. පළවෙනි එක තමයි අසේවනාංච බාලානං පණ්ඩිතානංච සේ. පළවෙනි එක තමයි අසේවනාංච බාලානං. බාලයා අසත්පුරුෂයා ඇසුරු කරන්ට එපා. පළවෙනි එක කිව්වේ සත්පුරුෂයා ඇසුරු කරන්න කියන නෙවෙයි. සත්පුරුෂයා ඇසුරු කළත් අසත්පුරුෂයාට පුළුවන් ඕක ඇදලා ගන්න. ඒ නිසා පළවෙනි එක මොකද්ද කරන්න ඕනේ? අසත්පුරුෂයා බාලයා අයින් කළා දාන්න. බාලයා හොයාගන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි බාලයාත් එක්ක කතා කරන්නට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? තමන්ගේ ಗುಣ හොඳට කියනවා. මම මෙහෙමයි, මම මෙහෙමයි, මම මෙහෙමයි කියලා ಗುಣ හොඳට කියනවා. අහන්න කලින් කියන්නේ. තමන්ගේ අඩුපාඩු තියෙනවා නේද? ඒව කියන්නේ හොඳට ගන්න පුළුවන්. බුද්ධ දේශනාව මම කියන්නේ පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා අසත්පුරුෂයා නොවිචාරාම තමන්ගේ ಗುಣ ප්‍රකට කොට දක්වයි. තමන්ගේ අගුණ එන්නේ යට යවනවා. චුට්ටයි මොනවාරි ඇවිස්සුනත් ඔය එකක් දෙකක් ඔය චුට්ටක් අර ඉස්සලා යනවා. තේරුණානේ? ඒ අසත්පුරුෂයා අනිත් අයගේ අගුණ ප්‍රකට කරලා කියනවා. එයා මෙහෙමයි කියලා. අනිත් අයගේ වැරදි කී කියා ඉන්න එක අසත්පුරුෂයෙක් කියලා මේ කියන්නේ. ඊට පස්සේ එයාලගේ ಗುಣ තියෙනවා නම් ඒ ಗುಣ එමෙහෙට මං පොඩ්ඩක් අය එහෙම තමයි. ඒ හොම කිව්වත් කවුද දන්නේ ওই සෝබනේටද කියලා. ওই පොයිට සිල් ගන්නවා තමයි, ඒ වුණාට ওই පේන්ට් ওই සිල් ගන්නෑ. ආ සිල් ගන්නවා කියන්නේ ගුණයක්නේ. ඒක අඩු කළා අනිත් වචනේ දාලා. සුදු ඇඳගෙන හිටියට හරියන්නේ නැහැ ඕම. ලේසි නෑ හොයන්න. ඊළඟට තියෙන ಗುಣ මේ හංගලාමයි කියන්නේ අනිත් අයගේ. සත්පුරුෂයා මොකද්ද කරන්නේ? සත්පුරුෂයා තමන්ගේ අගුණ ප්‍රකට කරනවා. අනේ ස්වාමීනි, බොහොම ආවෙන් සිල් ගුණ දන් රැකගෙන යන්නේ. හරි අමාරු පිරිසත් එක මේක කරගෙන යන්න. හරි අමාරුයින් ස්වාමීන් වහන්සේ මේක කරන්නේ. සංවර වෙන්න අමාරුයි. කට්ටියත් එක්ක කතා කරනකොට හරියට කච කච අපිනුත් යනවා. ස්වාමීන් වහන්සේ මේක පුදුම අමාරුවක් මේ තියෙන්නේ. නිවන් දකින්න එක කොච්චර අමාරුද? අනේ ඔබ වහන්සේලා මේකෙන් ගැලවිලා ආපු එක කොච්චර වටිනවද? දැන් බලන්න අනිත් පැයට ප්‍රශංසා කරනවා නේද? තමන්ගේ මොකද කියන්නේ? අගුණේ කියනවා අපිට මේක අමාරුයි කියලා. අද සමහර අය කතා කරනකොට අපිටත් වැඩිය සිල්වත් වයි කතා කරන්නේ. අපිටත් වැඩිය භාවනාව වෙන්නලා වගේ. එහෙම තියෙනවා. දැන් අපි යනවනේ රටින් රටට ධර්ම දේශනා කරගෙන. අනේ පව්. හිස් ලෝක. තම තමන්ට ලකුණු දාගත්ත ලෝක. ඈත මම රටකට ගිහිල්ලා ආපහු කරන එක පළවෙනි වැඩේ තමයි සිම් එක මාරු කරනවා. ෆෝන් එක. දැන් පව්ගේ දවස නම් සම්පූර්ණයෙන් ෆෝන් එක අයින් කරා.
ඔහු ආසනේ අවංක වෙන්න ඕන, හොඳටම අවංක වෙන්න ඕන, වැරද්ද දාන්න ඕන ඉස්සරහට. අනේ මෙහෙම වුණා සාරිනාස, මෙහෙමයි අපිට තේරෙන්නේ ආවේගශීලී අපි, අපිට එකපාරම කල්පනා කරගන්න තේරෙන්නේ. අපිට ප්‍රශ්නයක් වුණාම හැම පැත්තෙම අවසන් දෙන්නේ, අපිටත් ඒ වෙලාවට ගුණධර්ම හිතාගන්න බෑ. අනේ ඔබ වහන්සේලා අපිට මේ පිහිට වෙන්න කියලා දැන් ලේසි නෑ. මේ බුද්ධ දැන් මේ පළවෙනි එක තමයි සත්පුරුෂයා අතාරින් මේ හොයාගන්නව, අසත්පුරුෂයා බැහැර කරන්න ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද සත්පුරුෂයා කියන්නේ කවුද, අසත්පුරුෂයා කියන්නේ කවුද. ඔන්න පළවෙනි එක තමයි අනිත් අයගේ කුණු කන්දල් ඇවිල්ලා කියනවා. නිවන් දකින්න කැමති නම්, දිව්‍ය ලෝකයකට හරි පැනගන්න කැමති නම්, ඔන්න මං ආපු එකෙන් ඔය බණ පදේ මතක තියාගන්න, යාන්තම් අයින් වෙන්න. භජනේ ඕනේ නැහැ. මේක ඇත්ත කතාව. භජනේ ඕනම නැහැ. ඒ කියන්නේ පයින් ගහලා පන්න එකක් නෙවෙයි. අනේ නම් ඉනිට කොච්චර සේප් වෙලා යනවද ඔයාලා? එසේ හිමීට සේප් වෙලා යන්න. ඒ කියන්නේ යා මොන ගැමුනම් හිනා වෙන්න කතා බහ කරන්න භජනේ නෑ. යාළුවෝ නෑ, යාළුවෝ ඇති මේ ධර්මය. අනිත් අයගේ වැරද්දක් හොයාගන්න පුළුවන් ඒක. ඔන්න මේ සිල් අරන් ඉනකොට කාගේ හරි අඩුවක් කියනකොට අනේ මේ අනිත් අයගේ අඩුව ඕනේ අපි සිල් අරන් ඉන්නේ කිව්වා. අනේ ඒක තමයි, අනේ අක්ක මටත් අමතක වුණා. සත්පුරුසයි. ඒක කිව්ව ගම මෝන ඇඹුල්ලල චූටි වුණොත් අසත්පුරුසයි. ඔයා ගන්න බලවා. ඇයි ඒක ෂොක් වෙනවා යාන්ට? එයා සතුටු වෙන්නේ නැහැ මගේ සිහිය පිහිටවුවා කියලා. දැන් කෙනෙක් අඩුපාඩු කියන සත්පුරුෂයෙක්ගෙන් උනත් කියාගෙන යන්න පුළුවන්. අඩුපාඩුව කියනොත් අනිත් එකන සිහිය පිහිටනවා. මේ අද අපි සිල් අරන් ඉන්නේ ඕවා ඕනේ නැහැ බං කියලා. එතකොට අර එකපාරම අනේ පින් සිද්ධ වේවා ඔක මතක් කරපේක එකත් ඇත්ත තමයි බං. අපි මේ පුරුද්දට කිය වෙනවා. අන්න දැන් තමන්ගේ අඩුපාඩුව කියුණා නේද? පුරුද්දට කිය වෙනවා. අනේ මට පොඩ්ඩක් මතක් කරන්න ඕන මොනෝ. පින්වන්තයි. නිවන් දකින්න එයයි. හරි අමාරු වෙනවානේ. ඊට පස්සේ හරියට ඉන්නවා එහෙම ಗುಣ ප්‍රකට කරනවා. ಗುಣ ප්‍රකට කරන්නටම එපා. සත්පුරුෂ ගුණේ තමයි තමන්ගේ ඇතුලේ තියෙන ගුණේ ප්‍රකටම කරන්නේ. අංග ගණමයි ඉන්නේ. අමාරු කම්මයි කියන්නේ. පැහැදිලි නේද? ඒ වගේ පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඔන්න අමාරුම දැන මේකයි මම වැඩිපුර විස්තර කරන්නේ. ඊළඟට තමයි කෙලෙහි ගුණ මතක තියෙනවා. සත්පුරුෂයාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි කෙලෙහි ගුණ මතකයි. ඒ වගේ අය හොඳට දැනෙනවා, ස්කෑන් වෙනවා. ඒක අමුතු එකක්. දැන් ওই සමහර අසපුවට අපි ගියාට පස්සේ ඒ අලුතෙන්ම යන්නේ අපි. ඒතර මිනිස්සු ඇවිල්ලා හිතවත් වෙන්නත් කතා කරනවා. හාමුදුරනේ අපි තමයි මේ අසපේ මොල් ගල් තිබ්බේ. මෙහෙමයි මෙහෙමයි කියලා ලකුවට කියනවා. බලනකොට හසපුවේ මේ හදලා තියෙන ගොඩනැගිල්ලේ ගැරල් වලට වැඩිය මුල් ගල් තියපු ඇවිල්ලා කතා කරනවා. ඒ නිසා මම දැන් යම් තැනකට ගියාට පස්සේ කවුරු හරි මට ඇවිල්ලා කිව්වොත් එහෙම මම තමයි ස්වාමීන් වහන්සේ මේ අසපේ මුල් ගල් තියලා මෙහෙමයි කළේ කියලා මං හිතට ඒ වෙලාව විතර මේක අසත්පුරුෂය කියලා මං භජනය කරන්නේ නැහැ. මේ මංගල සූත්‍රය කියන එපා කියලා මං පාඩුවේ ඉන්නවා. මං ඉන්න අසපුවල මං උපස්ථාන කමිටු රැස් කරන්නේ නැහැ. වැඩන්නේ සෝබනේ. වැඩක් කරන එකෙක් ඕනේ. ක්‍රියාවෙන් මනුෂයා ශ්‍රේෂ්ඨ වෙන්නේ. කොහෙදියත් එහෙමයි. ඒ නිසා ඔයාලා වුණත් හැම වෙලාවෙම ගුණේ හංගගෙන අප්‍රකටවම යන්න. අප්‍රකටවම යන්න.
අප්‍රකටව යන කෙනාට නිවන හම්බ වෙනවා. ගුණ හංගගෙන අප්‍රකටව ඉන්න කෙනා සත්පුරුසයි. එයා හඳුන් ගහක් වගේ. හඳුන් ගහක් පිටට පේනවද මේක හඳුන් ගහක් කියලා? කොහොමද හඳුන් හොයාගන්න පුළුවන්? කපන්ට කපන්ට සුවඳ ප්‍රශ්න එන්ට එන්ට තමයි යා ඉන්නේ ධර්මයේ. ප්‍රශ්න එන්ට එන්ට ධර්මයේ ඉන්නවා සත්පුරුසයි. හරි පුදුමයි මේක. අස ඔන්න ගමක හරි ලස්සන කතාවක්. ගමක හිටියා කොල්ලෙක්. මේ කොල්ල ගමේ මිනිස්සුත් එක්ක හරි හිතවත්, හරිම හොඳයි. කොස් ගෙඩිය කඩලා දෙනවා, පොල් ගෙඩිය කඩලා දෙනවා, පොල් ගාලා දෙනවා, හැම වෙලාවෙම හැම දෙයකටම මහන්සි වෙනවා. හරි හොඳයි. ගමේම හිත දිනාගත්තා. ඊට පස්සේ මේ කොල්ලා ගමෙන් ඈත නගරයකට ගියා. ගිහිල්ලා ඒ ගමේ ජීවත් වෙන්න බැරි තැන මොකද්ද කළේ? හොරගම් කළා. හොරගම් කළා, අහු වුණා. අහු වුණාට පස්සේ රජුරු දඬුවමක් දුන්නා. අතපය ගැට ගහලා තියන්න. අතපය ගැට ගහලා තියනවා. ඉඳුල් ටිකක් මේසෙට දානවා. මෙහෙම කටින් ලෙව කනවා. අතපය ගැට ගහලා අවුරුදු 12ක් මෙහෙම දැන් හිටියා. අවුරුදු 12ක් ගියාට පස්සේ අර ඉස්සෙල්ලා හිටපු ගමේ මිනිස්සේ ගමින් ගමට යනකොට හිරගෙදර ළඟින් ගියා. ඒ හිරගෙදර කවුළුවෙන් අර ඇතුලේ බැඳලා ඉන්න මිනිහා දැක්කා. අර අපේ ගමේ කලින් හිටපු මිනිස්සේ යනවා. කෑ ගහලා කිව්වා, "මිත්‍රය" කියලා. ළඟට ආවා. "අම්මෝ, අර ගමේ හිටපු ඒ කාලේ හිටපු හොඳම කොල්ලා." කිව්වා, "මේ බලන්න මොකද්ද මගෙන් කෙරෙන්න ඕන කියලා." ඇහුවා, "අනේ කෙරෙන්න දෙයක් කියන්නේ අවුරුදු 12ක් බත් ටිකක් අතින් කෑවේ නෑ. ගිහිල්ලා එක බත් වේලක් කාලා එනකල් මාව නිදහස් කරවල දෙන්න කිව්වා." ඊට පස්සේ මේ මිනිස්සු හොඳයිනේ, හිතවත්නේ. ඊට පස්සේ අර මේ අර අලුතෙන් ආපු ආගන්තුක පුරුෂයා හිරගෙදර ඉන්න අයට ගිහිල්ලා කිව්වා, බන්ධනාගාරී පුරුෂයන්ට, "අනේ ආවල් කියලා නිදහස් කරන එහෙම බෑ" කිව්වා. "එයා නිදහස් කරනවා නම් ඇපේට ඕන" කිව්වා. කිව්වා, "එහෙනම් එයාට එක බත් වේලක් කාලෙන්ට ඔය ආසාව තියෙන්නේ. එහෙනම් මාව එතකල් ගෙට ගහන්න, එයාව නිදහස් කරන්න" කියලා කිව්වා. තවත් කෙනෙක්ගේ සැපේ වෙනුවෙන් කටයුතු කරනවා. අනිත් අයගේ දුක ගන්න කැමති සත්පුරුෂයා. අසත්පුරුෂයා දුක ගන්න කැමති නෑ, බර ගන්න කැමති නෑ. අනිත් අය වෙනුවෙන් බර ගන්න කැමති සත්පුරුෂයා. මං අරින්නේ, සේප් වෙන්නේ, ලිස්සල යන්නේ. ඕක වැඩක් කරන්න ගියාම හොයාගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ, මං නම් ඇසුරු කරන්නේ වැඩක් කරගෙන යනකොට ඒ වෙලාවේ කටයුතු කරන විදිය බලලා, කමිටු වලින් නෙවෙයි. ඊට පස්සේ මං එහෙම කියන්නේ, ඒ වචනේ මගෙන් නිතර එන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි මම ගොඩාක් ඔය වැඩ කරලා තියෙන ඒවත් එක්ක. ඒක අවසානයේ බලනකොට වැඩක් කෙරෙන්නේ සත්පුරුෂයාගේ. ගොඩාක් අය කරන්නේ කතා කරන එක විතරයි. ඊට පස්සේ පින්වත්නි, අර මිනිස්සයා දැන් ඕන ගිහිල්ලා ගැට ගැහුවා. අතපය ගැට ගහලා අරයා නිදහස් කරලා කිව්වා, "එනම් කකුල් දෙක අල්ලලා මැදලා කෝ එක වේලක් කාලා එන්න." ඊට පස්සේ මෙයා ගියා. එක දවසක් ගියා, නෑ. දවස් දෙකක් ගියා, නෑ. මාසයක් ගියා, නෑ. අවුරුද්දක් ගියා, නෑ. අවුරුදු දෙකක් ගියා, නෑ. 12 අවුරුද්දක් ආය. 12 අවුරුද්දක් නෑ. අර අහිංසකයා කියන්නේ ගැට ගහලා. ඊට පස්සේ මොකද්ද කළේ? රාජ්‍යරුවන්ට පුත් කුමරෙක් ඉපදිලා
ඒ සන්තෝසයට රජ්ජුරුවෝ හිරගෙවල්වල මිනිස්සු නිදහස් කළා. ඒ මිනිස්සු නිදහස් කරනකොට අරයත් නිදහස් කළා. එයා කිව්වා මට යන්න බෑ. දවල් කාලේ ගිහලා නිදහස් කරනකොට මොකද කිව්වේ? මට යන්න බෑ. ඇයි කියලා ඇහුවා. මංගේ පරණ ඇඳුම් පිටින් මම මෙහෙම යන්න කැමති නෑ. මං රැයට යන්නම් අතපය ලිස්සා. රැ රාත්‍රියේ ගිහිල්ලා ගිහිල්ලා බඩ ගිනි සොහොනකට ගිහිල්ලා ඉස්සලාම කලේ කොලා අතු ටිකක් ඇඳුම වස්ත්‍රය ඇඳගෙන හිටියනේ සලුව ඒක ගලවලා කොලා අතු ටිකක් ඇඳගත්තා. ඊට පස්සේ සලුව එක තැනක කෝටු හතරක් ගහලා සලුව ඇද්ද අර යූ හැඩේට වටේට මෙහෙම සලුව ඇදලා මිනි ඔලු කටු තුනක් අරන් ලිග්ගල් තුනක් වගේ තියලා තව මිනි ඔලුවක කට්ටක් අරන් ඒ කට්ටට මලමිනි නිවන්ද ගෙනාපු වතුර ටිකක් දාලා ඇට කෝටුවකින්ම ඇනලා අලුත් මිනියකින් මස් ටිකක් කඩලා අර කට්ටේ වතුර ටිකට දාලා මිනි දවල් දවන් දව දවා තිබ්බ මේ ලී ටිකක් කරන් අර කට් ඇතුට දාලා උයනවා. මේක ඇත්තම කතාවක්. එතන තිබ්බ ගහක හිටපු දෙවියා මේ ඔක්කොම ටික දැක්කා. දැකලා විස්මාරු කරගෙන ආවා. පුරුෂය යක්ෂයෝ අධිග්‍රහිත මිනි කන යක්ෂයෝ ඉන්න වලස්සු හිවල්ලු ලිහිණි වෙන මේ සොහොනේ කොළාතු ඇඳගෙන මිනි පොල් කටු තුනක් උඩ හිස් කබලක වතුර දාලා මිනි මාස් තම්බලා තම්බන ඔබ මොකද්ද මේ කරන්න හදන්නේ? කිව්වා මිත්‍රය මට බඩගිනින් බඩගින්න තව තරම් තවත් දුකක් තියෙනවද? බඩගින්නට මොනවාරි කන්ට මම මේ ලැහැත්තේ. එතකොට අර වෙස්මාරු කරගෙන ආපු කෙනා කිව්වා හරි දැන් ඔබ මොකද්ද මේ කරන්නේ කියලා මම දැනගත්තා. මට කියන්නකෝ ඇයි මේ උයන තැන රෙද්දකින් වටකරගෙන ඉන්නේ? ඒකට මුවා වෙලා ඉන්නේ ඇයි ඔයා කොළ නතු ඇඳගෙන? කිව්වා මේ හුළඟ කියලා කියන එක ප්‍රසිප්පිත් නෑ. හුළඟ කියන එක හොඳත් හමාගෙන එනවා නරකත් හමාගෙන එනවා. මේ සමාජයේ ඉන්නවා සත්පුරුෂ මිනිසුත් ඉන්නවා අසත්පුරුෂ මිනිසුත් ඉන්නවා. ඔය හුළඟට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා හොයාගන්න බෑ. ඒ නිසා හුළඟ හමාගෙන එනකොට සත්පුරුෂයාගේ හමාගෙන එනවා අසත්පුරුෂයාගේ හමාගෙන එනවා. මම මේ එතන ඉන්නේ මේ අසත්පුරුෂයන්ගේ ඇඟේ ගෑවිලා එන හුළඟවත් මගේ ඇඟේ වදින්ට එපා. එතකොට සත්පුරුෂ ලෝකේ කොච්චර ගරහනවද කියලා බලන්න අසත්පුරුෂයාට. එහෙනම් ඔබ සත්පුරුෂ ගුණ ඇති කරගත යුතුයි. කුමන්ද සත්පුරුෂ ගුණ? තමන්ගේ ගුණ ප්‍රකට කරන්නේ නැත. මගේ අම්මා සත්පුරුෂයි. අයන්න නෙවෙයි සයන්න, සත්පුරුෂයි. ඇයි සත්පුරුෂ? දහස් ගණන් දෙනාට බණ කියනකොට මගේ අම්මා අයිනකට වෙලා ඉඳගෙන ඉන්නවා. කවුරුත් දන්නේ ඇයි මගේ අම්මා කියලා. ඉතින් අනිත් මිනිස්සු ස්වාමීන් වහන්සේ ගැන කතා වෙන ළඟින් නැයි කතා වෙනවා. ඒත් අම්මා කියන්නේ ඔය බණ කියන හාමුදුර මගේ පුතා කියලා. හරි පුතුමයි. මගේ අම්මා ගැන මට මම කරුණෙන් සන්තෝෂයි. මම තමයි මිනිස්සුන්ට කවුරු හරි දන්නවනම් මගේ අම්මා තාත්තා ඒ දෙන්න කියලා නෙවෙයි. මේ වගේ මිනිස්සු මෙන්ද කතා කර හිටියොත් මම කතා කරන ඉන්න අම්මා ඉන්න තාත්තා කියලා කතා කළා. මම මිනිස්සුන්ට කියනවා මේ තමයි කොළී වැඩ කරලා මාව හදලා
මාව ශාසනයට පූජා කරපු අහිංසක අම්මයි තාත්තයි කියලා මම මිනිසුන්ට පෙන්නනවා. ඒත් එක් මිසක්ක එයාලා කියන්නේ ඔය මගේ අපුතා කියලා. ඒ කරුණේ මං වැදපු අම්මා සත්පුරුෂයි. ඔබද සත්පුරුෂ ගුණධර්ම ඇති කරගන්න කියන්න එපා තමන්ගේ ගුණ. අඩුපාඩු තියෙනවා කියන්නේ හරියට තරහ යන වාක්‍ය කොහොමද මේක මේ අඩු කරගන්නේ කියලා මම බලාගෙන ඉන්නේ. මට නම් තරහ යන්නේ නැහැ. ඒක කියන්න එපා. තේරෙනනේ? ඊට පස්සේ මේ හිත සංවර කරගන්න හරි අමාරුයි. දරුවොත් කතා කරනවා මෙහෙමයි. එහෙම ඒවා කියන්න මං නම් දරුවන්ට කිසි ඇල්මක් නැහැ. එහෙම කියන්න එපා. මොකද ඒව ගුණ ඉස්සරහට ගන්න එපා. දැන් බලන්න ගුණයක් තිබිලත් අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්ද බැරිද? මොක කොහමද ගුණයක් තියෙන කෙනෙක් අසත්පුරුෂයෙක් වෙන්නේ කොහමද? කී කියා යනවා. ගුණයක් තියෙන කෙනෙක් අසත්පුරුෂයෙක් වෙන්නේ කී කියා යනවා. ගුණ නැති කෙනෙකුට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්ද බැරිද? කොහොමද වෙන්නේ? ඔව් කියන්නේ නැද්ද? ගුණ නැති කෙනෙක් සත්පුරුෂෙක් වෙන්නේ කොහමද? තමන්ගේ ඇතුළේ එළියට දානවා. තමන්ගේ අගුණ එළියට දානවා. මොනවාරි ගුණ ධර්ම තියෙනවනේ ඒවා හංග ගන්නවා. පොදුමයි ඔබ එසේ වයන්ට. තව ක්‍රමයකට සත්පුරුෂෙක් වෙන්න පුළුවන්. ඒ තමයි තවත් ක්‍රමයකට කොහමද සත්පුරුෂෙක් වෙන්නේ? අනිත් අයගේ අගුණ අඩුවෙන් කියන්නේ ගුණ වැඩියෙන් කියනවා. පැහැදිලිද? දැන් ඇත්තටම ගත්තොත් එහෙම අද අපේ අයගේ තියෙන දේ තමයි අනිත් එවුන්ගේ වැරදි ලස්සනට කියනවා. කවුරු හරි කෙනෙක් මාත් එක්ක ඇවිල්ලා කිව්වොත් අරකි මෙහෙමයි අරකි මෙහෙමයි කියලා කියනකොටම මම දැනගන්නවා මේක අසත්පුරුසයි. දැන් අසපුවලේ ඉන්නකොට මාත් එක්ක ඇවිල්ලා මිනිස්සු කියන්නේ නෑනේ. කියෝගම මම බනට කියනවා. අහවල් අම්මා ඇවිල්ලා මෙන්න මෙහෙම කතාවක් කිව්වනේ කියලා කියනවා. මං කියලා තියෙන්නේ මට කියලා කියන්න දෙන්න එපා. මං කැමති නෑ අහන්න. එක එක්කෙනාගේ දේවල්. ඒ මෙහෙමයි පොදුවේ ගත්තොත් ඔක්කොගෙම කිල් හොටවල වුණු ඩිංග ඩිංග නෙවෙයි ගොඩ ගොඩ තියෙනවා. ඇයි මේ අමාරු වෙන්නේ මේක කරගෙන යන්නේ? මේ අපි කොච්චර අමාරු වෙනද මේ මහානකම කරගෙන යන්නේ? මේවා සක්සුදක්සේ පාරිසුද්ධ නිවන් මාර්ගයේ දියුණු කරගන්නට අපිටත් අමාරු වෙලා. ඒ අපිටත් උනා තමයි. දැන් ඔයාලා අපි කියමු පිරිකරක් ගෙනල්ලා පිරිකර අතගස්සලා ඒකට පිරිකර වලට මුදල් දාලා මට මෙහි ගෙනල්ලා පිරිකරි පූජා කරපුවම අල්ලපු ගමන් මගේ සීලය අපිරිසුදු වෙනවා. අපිට තියෙන දැන් හොඳට නුවණ කල්පනා කරන්න පුළුවන් කෙනෙක් නම් පිරිකරක් ගෙනාව ගමන් මේ පිරිකර තියෙන මොදල වෙනම අයින් කරන්න ඕන. අයින් කළා පිරිකරේ විතරයි හාන්දරන් පූජා කරන්න. ඔයාලා දැන් ඔක්කොම ගෙනලා පූජා කරපු ගමන් අපි අත ගහන්නේ මොදල් සමග පිරිකරේට. එතකොට රන් රිදී මිල මුදල් පාවිච්චි කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ සිල්පදයක් පනලා තියෙනවා නම් ඒකට කිලිටක් එනවා. ඒකයි ලේසි නෑ මේක. එතකොට පින්වත්නි අපි අනිත් අයගේ ඇදගොද කී කිය ඉඳලා වැඩන්නේ. ඔබ සත්පුරුෂෙක් වෙන්න අනිත් අයගේ අඩුපාඩු කියන්න එපා. අනිත් අයගේ ගුණ කියන්න. අනිත් අයගේ ගුණ කියන්න. අනේ මෙහෙමයි යාළට හදිස්සියේ මෙහෙම තරහ ගියට මෙහෙමයි 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 කියලා හොඳ කියන්න. එතකොට අහගෙන ඉන්න කෙනාට හිතෙනවා එයා සත්පුරුෂ වෙන්නම් යාට හිතෙනවා හරි පුදුමයි නේ මෙයා මෙච්චර දේවල් වලත් ඉවසගෙන ඉන්නවනේ. ඔන්න සත්පුරුෂා සත්පුරුෂකම දැන් තේරෙනවද? ඊළඟ හොඳම එක තමයි ගුණ ප්‍රකට කරන්නේ. ඊළඟට තමන්ගේ අඩුපාඩු තිබ්බොත් ඒව ප්‍රකට කරනවා. අනිත් අයගේ ගුණ ප්‍රකට කරනවා. අගුණ යට යවනවා.
ඒවාගේ අය ඇසුරු කරන්නට. අරවාගේ ඇසුරු කරන්න එපා. ඒක තමයි පළවෙනි පින් උනන්නේ. අසත්පුරුෂයා බැහැර කරන්න ඕනමයි. නැත්තං අවුරුදු 100ක් බණ ඇහුවත් නිවන් මඟට නම් එන්නේ නැහැ. ඔයාලගේ ළමයි වැරද්දකට යොමු වෙලා තියෙනවා නම් කොනක හරි අසත්පුරුෂයෙක් ඉන්නවද නැද්ද? ඉන්නවමයි. ඔයාලගේ මහත්තුරු බේබදුකමට මුහුණු වෙලා මේ හුරු වෙලා එකින් ගලව ගන්න බැරි නම් උන් ඒකට ඇදගෙන යන කොහේ හරි අසත්පුරුෂයෙක් ඉන්නවද නැද්ද? ඉන්නවමයි. ඔයාලගේ හිතට තරහක් ආවොත් තරහ පාලනය කරගන්න බැරි විදිහට ඕක විටින් විට අවසන් එකෙක් කොයි හරි එකෙක් හරි ඉන්නවද නැද්ද? ඉන්නවමයි. කරබාගෙන ඉන්නකොට කෝල් එකක් දීලා කියනවා ඔයා කරබාගෙන දෙපා. ඔයා කරබාගෙන දෙපා. ඕක ලේසින් අරින්න එපා. අසත්පුරුසයි. මේ බලන්න බුද්ධ දේශනාව. නිවන් මාර්ගයට කිට්ටු වෙන්න බෑ කියනවා පෞකාරය ඇසුරු කරලා. ඒ නිසා අසේවනාච බාලාන එපා බාලිව ඇසුරු කරන්නට. පැහැදිලිද දහම් කරුණ? අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයෝ සේවනය කරන කොහොමද? පණ්ඩිතයාගේ නිසරයි තොත්ත නෑ. මොකක්ද අක්ක ඔයයි කට? තේරෙන්නේ නැද්ද මේක? හොඳ නෑ ඔහොම කියන්නේ. සෑට කතා කරනවා. සත්පුරුසයි. ඊට පස්සේ කියනවා පොඩි පාපේ තිබ්බොත් දිගට මෙයි. ඒ නිසා පව් දැන් සමහර අය මහනුවෙන්ට යනකොට එහෙම බාධා කරනවනේ. අම්මෝ මගේ බඩපපුව පිච්චෙනවා ඒවා දකිනකොට. දැන් මොනම හේතුවක් නිසා හෝ මහාන වෙන්න යන කෙනෙකුට වචනයකින් හරි අපි කිව්වොත් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕම කළාට ඔයා කලබල වෙන්න එපා. අම්මා බලාගන්නේ කවුද? තාත්තා බලාගන්නේ කවුද කියා දානව නේද පොර? මෛත්‍රී බුද්ධ ශාසනය හරි මහාන වෙන්න යනකොට ඒ කියපු කෙනාට ඒ පාපේ නෝ. ඒක ඒ පාපේ විපාක දෙන්නේ මහාන වෙන්න යන දවසට. එතකල් හැංගිලා තියෙනවා. දැන් අපේ ඇඟක යකෙක් හිටියත් සින්දු කියන රකය විශ්සනවද? පිළි කියන උනේ නෙන්නේ මේක. තේරුණා නේද? ඉතින් ඒ වගේ මේ මහානකමට කරපු පාපය, මහානකමට බාධා කරපු පාපේ මහාන වෙන්න යනකොට තමයි ඉන්නේ. පැහැදිලි නේද? අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ නිසා හරිම භයානකයි. බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රී සද්ධර්ම ආර්ය සංඝයා වචනයක් කිව්වොත් පාපේනවා. ඒ නිසා පාපයට බය වෙන්න ඕන. ඒකට අපේ මොනවාරි වැරද්දක් වෙන්න යනකොට සත්පුරුෂය කියන අම්මෝ ඕක කොහෙන් කෙලවෙන්නේ දැන්නම් දෙයියනේ පවුන නැස් කරගන්න එපා. ඔහොම හිටපන්. කියලා බ්‍රේක් කරනවා සත්පුරුෂයා. ඒ වාගේ ඇයිට මොකද කරන්න ඕනේ? අතහරින්න ඕනේද? සේවනය කරන්න ඕනේ. අද කාලේ තමන් කරන වැඩේ වැරද්ද පෙන්නලා දීලා සීය පිටවන්ට යන්නේ කිනාව අනිත් අය ඇසුරු කරනවද? එයාගෙන් කරදර කියලා අතහරිනවද? ආ සත්පුරුෂයා අතහරින එක අසත්පුරුෂකමද? සත්පුරුෂකමද? ඒකනේ ඊට පස්සේ ඒකට සෙට් වෙන්නේ ම අසත්පුරුෂය. පැහැදිලි නේද? අම්මෝ මේක ලේසි නෑනේ. දැන් දැක්කද මේ නිවන තියෙනවා. නිවන් මාර්ගය කියලා දෙන්නත් කට්ටිය ඉන්නවා. ධර්මයක් පැහැදිලි පිරිසුදුයි. වැරද්ද කාගේද? තමන්ගේම වැරද්ද. මුල පටන් ගන්න නෑ. හරි තැන හොයාගන්න බෑ. ඇසුරු කළ යුතු කෙනා කවුද? ඇසුරු නොකළ යුතු කෙනා කවුද? දැන් සත්පුරුෂයා අසත්පුරුෂයා දැනගත්තා කියලා අපිට තියෙන්නේ බැනර් ගහන්නද තමන් බේරිලා ඉන්න එකද? ඒකනේ. අද කවුරු හරි වැරදි කියලා දැනගත්තොත් කිය කියා යනවා අරක හොඳ නෑ අරකේ හොඳ නෑ. එහෙම කියපු ගමන්ම තමන් මුලට වැටෙනවා. මොකද මුල? අසත්පුරුෂයි. එතකොට තමන්ගේ භජනෙට සත්පුරුෂෙක් එන්නේ
ලේසි නෑ මේ සත්පුරුෂ ගම. සත්පුරුෂ ලෝකෙ කියන්නේ දෙවිවරුන්ගේ තියෙනවා අම්මෝ පොන්චි ගුණ හිතනවා ගුණ කෙලෙහි ගුණ. සත්පුරුෂයා සේවනය කරන්න පුළුවන් සත්පුරුෂයා තමයි ගහක හෙවනක ඉඳලා ගහේ කොළ කඩන්නේ. සත්පුරුෂ ගුණ මම ඒව අහලා තියෙන නිසා මම පුරුදු කරගන්න අපි උත්සාහයක් කරන්න උත්සාහ කරනවනේ. දැන් පෙරේ දවසක ළමෙක් වැරද්දක් කරලා. ඒතර මං ඊ ළමයා මුණ ගැහෙනකන් හිටියේ සැර දාන්න. ඊට පස්සේ මේකා අසුපුවට ආවා මොනවද මේ වණ්ඩුද මොනවද හදාගෙන. දැන් මාත් වණ්ඩු වලට හරි කැමති. දැන් අම්මලා හදාගෙන ඉඳන්නේ. ඊට පස්සේ මොකද කළේ? වණ්ඩු ඇල්ලුවා. දැන් මන් දැන් වණ්ඩුව වල දාන්න අත දැම්මා. දානකට මගේ හිත කිව්වා මොක කන්නේපා කියලා. ඔය වණ්ඩුව වල දාන්න එපා කිව්වා හිත. මං හිතෙන් ඇහුවා ඇයි වල දාන්න එපා කියන්නේ කියලා. ඔය වණ්ඩුව ඔබ වහන්සේ වැළඳුවොත් ඔය කොල්ලට අවවාද කරන්න බෑ කියලා. ඔය කොල්ලට සැර කරන්න බෑ කියලා. ඇයි? එයා දුන්න දෙයක් කෑමට පස්සේ එයාට බනින්න බෑ ආයෙ. ඒක සත්පුරුෂකම නෙවෙයි. ඒ කොල්ලට බනින්න ඕන නිසා මං කෑවේ නෑ ඊට පස්සේ. නැතු මං කොල්ලට සැර දැම්ම කරපු වැරද්දට. ඔයාලා යම් ගෙදරකින් කෑම වේලක් කාලා තියෙනවා නම් ඒ ගෙදර මිනිස්සුන්ට බනින්නට හොඳ නෑ. අසත්පුරුෂකම. කාගෙන් හරි තමන්ට වැරද්දක් වෙච්ච ගමන් හිතන්ද ඒ කෙනාගෙන් කෑමක් මං කාලා තියෙනවා මං. ඒ කෙනාගෙන් මම පිහිටක් ලැබලා තියෙනවා. පුදුමයි මේ නිවන් මාර්ගය. පුදුමයි නිවන් මාර්ගය. දෝස් මුර තියෙනවද? හරි ලස්සනයි. මං ඒකයි කිව්වේ තමන්ගෙම පවුල් වල අයගෙන් තමන්ට කරදර එනකොට හිත හදාගන්න අපි පවුල් අයගෙන් කියලා. උන්ගේ ගෙවල් වලින් උන් තඹපු බත් අපි කාලා තියෙනවා නේ කියලා හිතන්න. සත්පුරුසයි නිවන් දකින්න ඒ වගේ අය. ඒක මේක නිවන් දකින්න තරම් බලවත් පිනක් නිසා තමයි මතක් වෙන්නේ නැත්තේ. අවුරුදු 10ක් ලෙබනන් වල එකට වැඩ කරලා ඉඳලා මොකක් හරි මිස්ටේක් එකක් වුණ ගමන් අර මිස්ටේක් එකම එනවා හිතට කැරකි අර ಗುಣ ටික ඔක්කොම මතක වෙනවා. මේ බණ පදේ අහලා හිත හදා ගන්නවා. සත්පුරුස අසත්පුරුසකන් තේරුම් ගන්න ඕන. නිවන් මාර්ගයේ උපදින පළවෙනි ගුණය අසත්පුරුෂය සේවනය නොකිරීම. සත්පුරුෂය සේවනය කාට හරි වැරද්දක් වෙලා දැන් මේ බණ ටික කියන් යාමට හිතෙනවා මගේ මේ වැරද්දක් වෙලා තියෙනවා. අර අක්කා මට උදව් කරලා තියෙනවා. නමුත් අක්කාට මං සැර කළා ඉඳන් සමාව ගන්න ඕන. සමාව ගන්න එක සත්පුරුෂකමක්ද අසත්පුරුෂකමක්ද? ඒතර තමන් තවක් කෙනකින් තමන්ට වැරද්දක් වෙලා එයා ඇවිල්ලා පාපොච්චාරණය කරද්දී හිතෙන් හිතන්න ඕන මේ කෙනා සත්පුරුසයි. එයාම එයත් එක්ක යාළු වෙන්න ඕන. පින්වත්නි වැරද්දක් වුණාට පස්සේ සමාව ගන්න එක ගැන මෙහෙම කියන්නම්. ඔන්නේ දෙන්න දෙමළු රණ්ඩු වෙවි හිටියා. රණ්ඩු වෙවි ඉන්නකොට පසේ බුදු කෙනෙක් පින්න පාන්සේ ගියා. අර ගෑනු කෙනාට ආපු තරහට මේ කලබල යාසේ අර මොකද්ද ලබුගිඩි යාසේ බලියද මොකද්ද කියලා තියෙන්නේ. ඒ වගේ ආවා මුන්නාන්සේ නමකුත් කියලා හිටපිය කියලා වළං හොද හොදරි තිබ්බ තැනින් තිබ්බ මැටි ටිකක් අරන් දැම්මනේ පාත්‍රයට. වෙනවා ඔහොම වෙනවා. අපි පුංචි කාලේ අපේ ගෙවල් වලට ඇහෙනවා අහල පහල ගෙවල් වල මිනිස්සු රණ්ඩු වෙනවා. අපි පොඩි උන් අහගෙන ඉඳ යනවා කවුද රණ්ඩු වෙන්නේ. ඊට අර රණ්ඩුව පිට ඔතෙන් අපි ගිය ගමන් අර ගෙදර මිනිස්සු අයින්වා ටොක්කක් ඔළුවට පල යන්න කියලා කිරි අපි අඩි අඟලට පාත් වෙනවා වගේ ඔළුව පාත් වෙනවා.
කියන්නේ ඒ වෙලාවට හිතුණ දේ මිනිසු කරන තරහටත් එක්ක. ඒ වගේ අර කෙල්ල මඩ දැම්මා. මඩ දානකොට පාත්‍රය ආපහු හරව ගන්නකොට පසේ බුදුරජාණන්සේගේ මූණේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා මොකද්ද කළේ? ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ මූණේ ඉරියව්වට හරියක් කෙල්ලගේ හිත සංසිඳුණා. පාළඟ වැඳ වැටිලා ස්වාමීනි සමාවෙන්ට කියලා පාත්‍රය අරන් සුවඳ පැනින් දෝණී කරලා කිරියාහාර පූජා කළා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. අර කෙල්ල සසරට වැඩුණා. එක ජීවිතයක උපදුණා ලස්සන සිටු කුමාරිකාව. විවාහ කළා දුන්නා සිටු කුමාරයෙකුට. ඊට පස්සේ මොකද උනේ? ඒ ගෙදරට අඩිය තියෙනකොටම ගෙදරම අසූචි ගඳ ගන්නවා. ගෙදරම අසූචි ගඳ ගන්නවා. අර අසූචි දුන්න එකට. ඊට පස්සේ මොකද උනේ? ඔන්න ගෙදරින් පැනනවා. ආයෙත් අසාධයක් කළා දුන්නා. ආයෙ අසූචි ගඳ ගන්නවා. ඔන්න ඔය වගේ කර්ම තියෙන සමහර ගෙවල් වල තියෙනවා. කෙල්ලු ප්‍රසාද බඳලා දෙනවා. ඒ ගෙවල් වලට ගියාට පස්සේ කොච්චර හොඳ කළත් හොඳ නාමයක් නැහැ. හැරුණත් වැරදි. ඇත්තටම නැන්දාම ගැන හිතේ කිසිම කහටක් නැහැ. ඒත් වැරදි. මොකක් හරි එකක් කියනවා. සසරේ කර්ම. නිර්පරාදේ හිටපු යේලියන්ට දොස් කියපු පාප. දැන් නැන්දම්මලටත් මොකක් නොකියාම ඉන්න බෑනේ. සමාජ සම්මතයට පුතා කසාද බැඳලා දෙනවා. දුන්නාට හැම වෙලාවෙම කැමති අම්මා ළඟ ඉන්නවට, අම්මා හොයාගෙන එනවට, අම්මගේ ගේන් ටිකක් කනවට, ඒවට තමයි කැමති. අර පුතා අර බැඳපු ගෑණිත් එක්ක හුරතල් වෙලා පොඩ්ඩක් කතා කරලා කයිය ගහගෙන ඉන්නවට කැමති. මේක පුදුමේ කන්නේ මේක. දැන් මුන්දෙමයි මඟුල් තුලක් වල කසාද බැඳලා දුන්නේ. දැම්ම කැමති නෑ යේලිත් එක්ක මේ තුරුල්ලලා ඉන්නවට. ඔහොම ප්‍රශ්න තියෙනවද? සමහර අම්මලා ලැජ්ජ නැතුව ඉරිසියාව පුපුරවලා ඉවසා ගන්න බැරිම තැන අපිට ඇවිල්ලා කියනවා, හාමුදුරනි අපේ කොල්ලා දැන් වෙනස් වෙලා, අර කිල්ලත් එක්කමයි කතාව, මාත් එක්ක කතාව නෑ. ඒ ඉරිසියාව ඒක ඉරිසියාව. එතකොට යේලි පුතයි දෙන්න, තමන්ගේ දරුව දෙන්න හොඳට සාලි අසෝකමාල වගේ පෙමින් වෙලි බැඳී සිටිනවා දකින්න එක, දකින්න අම්මලා කැමති නෑ කියන්නේ ඒක ලෙඩන්නේ. ඒ ජෝඩුව හොඳට ඉන්න එකට සතුටු වෙන්න එපැයි. දරුවන්ට දෙමව්පියන්ට සලකන්නේ නැතුවම හූල්ලා හූල්ලා ඉඳලා හරියන්නේ නැහැ. හිතන්ද අඩුම තරමේ මට ජාතක දරුවෝ හිඟා කන් නැතුව හොඳට හරි ඉන්නවනි කියලා හිත හදාගන්න. අඩුම තරමේ එහෙමවත් හිත හදාගන්න. තැන් තමන්ටම වදපු දරුවන්ගේ අදකුද කී කියා තැන් තැන් වල ගිහිල්ලා සත්පුරුෂකම් නැසා ගන්න එපා. දරුවන්ගෙන් වෙන වැරදි ඉවසාගෙන දරුවන්ට සෙත්පත පතා ඉන්න අම්මා සත්පුරුසයිද අසත්පුරුසයිද? එවැනි සත්පුරුසු ඇසුරු කරන්න ඕනේද නැන්ද? ආ නාසේ වෙනාච බාලානම් පණ්ඩිතානංච සේවන. කවුරු හරි අම්මා කෙනෙක් දරුවන්ට දෙස් දෙවල් තියා ඉන්නවා නම් එවැනි අය ඇසුරු කරන්න එපා. යම්කිසි අම්මා කෙනෙක් අනේ අපේ දරුවෝ හොඳින් ඉන්න උන්ට යහපතක් වේවා යහපතක් වේවා, උන් හොඳට ඉන්නවානේ, කේකේ ඉන්නවනම් සත්පුරුෂය අම්ම ඇසුරු කරන්ට. දැක්කද හොයා ගන්න හැටි? සත්පුරුෂකම් අසත්පුරුෂකම් මේක පුදුමයි. බලන්න ඉස්සරහට වෙන දේ නිවන් මාර්ගයේ ඔක්කොම උපදින්නේ කෙනාට. කියන්න ගියේ ඊට පස්සේ කෙල්ලට අවසානයේ කසාද එපා වුණා. ඇයි යන යන ගෙදරින් පන්නනවනේ. ඊට පස්සේ කෙල්ල කල්පනා කළා මං ගෙදර ඉන්නවා කියලා. එකපාරම කෙල්ලට හිතුණා උඹේ තියෙන කනකර ඔක්කොම ටික උණු කරලා ඒ කනකර වලින්
මේ ගැඩොලක් හදලා චෛත්‍යකට පූජා කරපන් කියලා හිතනවා. මේ කෙල්ල ඒ විදිහට ගැඩොලක් හදලා චෛත්‍යකට පූජා කළා. පූජා කළා නෙල් මානෙල් මට මිටකුත් පූජා කළා. පූජා කරනකොටම ඉස්සෙල්ලාම බැඳපු කෙනාට මතක් වුණා. මතක් කළා පණිවිඩයක් කිව්වා, අර ඉස්සෙල්ලාම ගෙනාවු කෙල්ල කොහමද ගෙන්නන වලින් කියලා. කෙල්ල කිව්වා මට කන කර නැහැ කියලා. නෑ කන කර ඕනේ නැහැ කියලා ගෙන්නගෙන යන්න කිව්වා. ගෙන්නගෙන ආවා. ගෙදෙට අගිය තිනකොට මහා නෙල් මාසුවදයි. ඒ කෙල්ල තමයි බද්දා කාපියානි. අර පුරුෂයා තමයි මහා කස්සපම. සසරේ මෙහෙම කළොත් හොඳයි කියලා අර ආභරණ උණු කළ පූජා කරන එක මතක් වුණේ ඇයි? කලින් සමාව අරන් තියෙන නිසා. වැරද්දක් වුණාට පස්සේ ඒකේ විපාක එනවාමයි. සමාව ගත්තට පස්සේ තියෙන විපාකේ තමයි විඳවද්දී ඒකේ නැගී හිටින්න ක්‍රමයක් වෙනවා. ලෙඩ අපි කියමු පාපයකට ලෙඩක් හැදෙනවා. සමාව අරන් තියෙනවා නම් හොඳ වේද හම්බ වෙනවා. බෙහෙත් ඇඟට අහනවා. ඒ නිසා මැරෙනකොට ඇඟේ නූල් පොටක් නැතුව අපි ආවේ. මේ ඉපදෙනකොට මැරෙනකොට යතුරු කැරලි බදාගෙන කෝන්තර තියාගෙන මැරෙන්න එපා. හොඳට මතක තියාගන්න. දැන් ගමේ යමනාපය මතකයි නම් හිතෙන් සමාව දෙන්න ඕන දැන්. හිතෙන් සමාව ගන්න ඕන. සත්පුරුෂ ලෝකෙට එන්න කැමති නම් ඔය ටික දැන් හිතෙන් කරගන්න ඉක්මනට. කරගත්තොත් ඊළඟ ටික ලස්සනට හිතට යනවා. ඔතන හිරවිලා බෑ. කෝන්තර හිතේ තියාගෙන බෑ. අරක අහවල් දෙයක් ගත්තා, මේකද ගත්තා, අපේ කිට මෙහෙම කියලා තියෙනවා, අරකට මෙහෙම කියලා වැඩක් නැහැ. හිතෙන් අයින් කරගන්න කුණු කන්දල් ටික ඔක්කොම. මැරෙනකොට අයියා කියලා වෙන්නේ නැහැ, අක්කා කියලා ආවෙන්නේ නැහැ, අරයා කියලා වෙන්නේ නැහැ, මෙයා කියලා වෙන්නේ නැහැ. මොකක්වත් නැතුන් අපි මොකක්වත් දන්නේ නැතුන් ඉපදුනේ. මේ ඉපදිලා අවුරුදු 10 15ට යනකොට අරකත් මගේ, මේකත් මගේ කියලා මේ ලෝකයේ තියෙන සබ්බ සකල මනාව බදාගත්ත නිසා නේද මෙහෙන් ගිහිල් මල් ටික ඔක්කොම උනේ. හිතෙන් ඔක්කොම ටික අත්හැරලා තමන්ගෙන් කාට හරි වැරද්දක් වෙලා තියෙනවා නම් දැන් හිතෙන් සමාව ගන්න. ඊළඟට තමන් තවත් කාට හරි වැරද්දක් තමන්ගෙන් වෙලා තියෙනවා නම් සමාව ගන්නට, තමන්ට වෙලා තියෙනවා නම් සමාව දෙන්න. අසේවනාංච බාලානං පණ්ඩිතානංච සේවනා. පණ්ඩිත හොයාගන්න ලේසියි. එයාලා තමන්ගේ අඩුපාඩු කියන අනිත් අයගේ අඩුපාඩු කියන්නේ. සත්පුරුෂය හොයාගන්න පහසුම ක්‍රමය තමයි අනිත් එවුන්ගේ කුණු කන්දල් කියන්නේම නැහැ. සාමාන්‍ය සත්පුරුෂෙක් වෙන්න අමාරුම අය තමයි මේ බවලත් අය. බවලත් තුන්දලා කත ඇරිය කා ගැහේ වැරද්දා. මේක ඥානවල තියෙනවද මන් දන්නේ. ඊට පස්සේ තමන්ගේ ගුණ හංග ගන්න සිල්පදයක්වත් තියන්නේ. තමන් අහවල සීල රකින්නවා. දැන් මහත්තයා මායි වෙනම ඉන්නේ, අපි බඹසර රකින්නවා. අප්පෝ කියන්න එපා. අපි දන්න මේ පවුල් ඉන්නවනේ බඹසර රකින්නවා, රකින්න දෙන්නේ නැහැ එහෙම. අපි බඹසර රකින්නවා කියලා කිව්වොත් කැඩෙන්න කොහොම හරි ක්‍රමයක් යදෙනවා. සීලිය කියන්නේ තමන්ගේ ගුණයක් මිසක් මේ ලෝකෙට බැනර් ගහගෙන පෝස්ටර් ගහගෙන යන එකක් නෙවෙයි. ඊට පස්සේ එයාගෙන් වැරද්දක් වුණාම අනිත් අය බණ යන්න සීල් රකින්න රකින්න කියලා පෝස්ටර් ගහගෙන යනවා කියලා. එතකොට එයා සීල් රකින්න අරයට තියෙන තරහට ඔය සීලේ රකින්න කිකිය කරන දේවල් කියලා එයා බණින්නේ සීලෙට, එයාත් පව් කරගන්නවා. දෙපැත්තටම පාපේ. එහෙම ඉඳගෙන කියනවා අපි ලොකුවට පව් කරන්නේ නැහැ කියලා නිරේ යන්නේ. ලේසින ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ගුණය ප්‍රකට කරන්න එපා. හොඳට මතක තියාගන්න ඕනේ මේවා. අඩුපාඩු අද හදාගන්න. මෙන්න නිවන් මාර්ගය. ඊට පස්සේ පූජාංච පූජනීයාන. අන්න ඊටකට තමයි හොඳ අය පේන්නේ. හොඳ අය පේනවා. අම්මෝ මේ අය කොච්චර හොඳද කියලා.
ඔය මහතාය පිටිපස්සට ගිහින් ඉඳගන්න ඔය පොඩි ගැට්ටක වගේ. නෑ අද කාලේට සාමාන්‍යයක් අමාරු බිම ඉඳගන්න කොට්ටයක් වගේ පාවිච්චි කළාට කමන්නේ. ඔව් ධනි සමාරුණේ වා මොනව කරන්නද? කය දුර්වල වෙලා ඉස්සර වගේ නෙවෙයි. ඊට පස්සේ පින්වත්නි ඒ කියන්නේ හොඳට සත්පුරුෂ වෙන්න නුවණින් කල්පනා කරන මට දැන් ළඟදී බණක් කියද්දී චිට් එකක් එවලා තිබ්බා. ස්වාමීනි ඔබ වහන්සේගේ මුවමණ්ඩල බලාගෙන දහන් ශ්‍රවණය කරන්ට මේ ගොඩාක් ආසයි. අනේ කොහොම කරන්නේ මේ කොහෙන්ද කඩාපාත් වෙච්ච ගෑණියෙක් මං ඉස්සර අපිට පුටුවක් තියාගෙන ඉන්නවා කියලා එනවා. දැන් අර මන් ලවා බන්නවන්න ලැහැත්ති දැන්. එතන දැන් චිට් එක දකින්න මට එයාගේ හිත පේනවානේ දැන් මේ කමකටද මම කිව්වේ කියලා. මං කිව්වා බොහොම හොඳ අම්ම කෙනෙක්. මං වාගේ ලස්සන කෙනෙක්ගේ මූණ බලාගෙන බලන්න. ඒ නිසා මං උඹට දෙසන්න කලින් ඒ පුටුවේ පිටිපස්සින් නැතුම් වෙන තැනකට පල යන්න කිව්වා. නෑ ඇත්තටම තරහක් ආවට පස්සේ ඥානෙ නැති වෙන හැටි බලන්නකො. තමන්ට ඉස්සරහින් පුටුවක් තියාගෙන ඉන්නකොට මේකට බන්නවන්න ආසයි. එතකොට හිතෙන්නේ මං වෙන තැනකට යන්න ඕන කියලා. ඒකනේ එතන හොඳ නැත්නම් කාටවත් බැන බැනින් ඇයි වෙන තැනකට යනවා. ඒකයි සත්පුරුෂකම් අසත්පුරුෂකම් හඳුනා ගන්න ඕන කියන්නේ. පිදිය යුත්තම් පුදන්න එතකොට. එතකොට ගුණධර්ම කියලා දෙන අය ගැන පුදුම සතුටුයි. පෙරලි වඳින්න හිතෙනවා. ඇයි සත්පුරුෂයෝනේ කියලා දෙනට වංගලි සෑය වඳින්ද බුදුගුණ මෙහෙමයි, දම්ගුණ මෙහෙමයි, සංගුණ මෙහෙමයි කියලා දෙනුර රුවන්වැලි සෑය වඳින්න ආසයි. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්න ආසයි. සත්පුරුෂයෝ දකින්න ආසයි. ශ්‍රමණ රුවක් දකින්න ආසයි. දැන් හාමුදුරුවෝ මෙහෙම වැඩලා යනකොට හිතෙනවා ආනේ ආයමත් වඩිනවා නම් ස්වාමීන් වහන්සේලා මාසෙන් මාසෙට දකින්න ලැබෙනවා නම් ස්වාමීන් වහන්සේලා ආසයි. පිදී යුත්තම් පුදනවා. සත්පුරුෂය කියලා දෙනවා. දැන් බලන්න දරුවන්ට ගරහන්න එපා කියලා දුන්නානේ. දරුවෝ සලකන එක දරුවන්ගෙන් සැලකිල්ල ලබන්න පින්වත්නි පිනක් තියෙනවා. ඔයාලා හරියට දරුවෝ අපිට උපස්ථාන කරන්න ඕන කියලා හිතන්නේ ඔයාලගේ ජීවිතේ බලන්න ආපස්සට. ඔයාලගේම දෝෂ වෙලා තියෙනවද නැද්ද දෙමව පියන්න කියලා. එහෙමනම් අපේ මුත් වෙච්ච දේවල් තමයි මේ වෙන්නේ. සසරේ දෙමව්පියන්ට ආදරෙන් අපි සලකලා නැත්නම් අපි අම්මලා තාත්තලා වෙනුවට අපිට සැලකුම් ඉන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔයාලා හොඳට අම්මයි තාත්තට හොඳට සලකලා තියෙනවා. දරුවෝ ඔයාලට සලකන්නේ නැහැ. එතකොට හිතනවා දරුවෝ මෙහෙම කළාට මම මගේ අම්මයි තාත්තට නම් මෙහෙම දුකක් දුන්නේ නැහැ කියලා තමන්ගේ ගුණෙන් සතුට වෙනවා. අම්මයි තාත්තයි කියන්නේ පින්වතුනි අම්මයි තාත්තයි කියන්නේ දැන් මට හරියට පුදුම හිතෙනවා මේ මිනිස්සු පින් දෙනකොට අම්මා තාත්තා මතක් කරන්නේ නැහනේ. ඇයි කියලා හිතෙනවා. ඒගේ චරිතයෙන් අපිට වැඩක් තියෙනවද? අම්මා අයාලේ යනවද? තාත්තා අයාලේ යනවද? මුන්දලට ගුණයක් නැද්ද? කුණයිද? අසත්පුරුෂයි ඒව අපිට වැඩක් නැහැ. අම්මා තාත්තා ශ්‍රේෂ්ඨයි. මැරෙන කල දෙමව්පියෝ සිහි කරලා දානයක් දෙන හැම වෙලාවකම මං හැදු වැඩු දෙමව්පියෝ කියලා සිහි කරන්ට. අකුරු කරවපු ගුරුවරු සිහි කරන්න සත්පුරුෂකම් ඒවා. තමන්ට මුල පෙන්නපු දැන් සිහි කරන්න. ඔයාලා බඩේදී බෙහෙතක් බීලා මරලා දැම්මනම් අද ඔයාලා නැහැ. පුංචි කාලේ ඉඳලම හොඳ නරක කියලා දීලා හදපු නිසා තමයි ඔයාලා ඉන්නේ. එනිසා අම්මා ශ්‍රේෂ්ඨයි,
තාත්තා ශේෂ්ඨයි. දැන් ගෙදර ඉන්නවා නම් අම්මලා ඇවිද කියා ගන්න පුළුවන් නම් මේ පාර ලංකාවට ගියට පස්සේ ඇඳුම් ටිකක් අරගෙන ගිහින් නාවන්ට උණු වතුරේ සුවඳ වතුරෙන් නාවන්න. අම්මට කියන්නේ නැතුව වතුර ටික උණු කරලා ඒකට රෝස වතුර දාන්න. පව් සිද්ධ වෙන්නේ නැහැ. කවුරුවත් කරන්නේ නැහැ එහෙම. අනේ පුංචි කාලේ බේබි සමන් ගෙනල්ලා වතුරේ දාලා වතුරට දරුව තියන්න කලින් වැලමිට වතුරේ ඔබලා රස්නේද කියලා බලලා පොඩි දරුව මෙහෙම තියලා මෙහෙම වතුර පොඩ්ඩ දදා දදා කොරළ උල උලා අපේ නෑවේ. අපි කී ගමනක් අම්මගේ අතින් අපිව නාවල ඇතිද, අපේ අතින් අපේ දෙමව්පියෝ කී ගමනක් නාවල තියෙනවද කියලා බලන්න. මම මහන වෙලත් මගේ තාත්තා කාලෙන් කාලෙට ගෙන්නගෙන නාවනවා මගේ අතින්. රැවුල කපල නාවල සරමයි සර්ට් එකයි අන්දවල මං තාත්තට උපස්ථාන කරනවා. මොකද මම බොහොම අමාරුවෙන් ගෞතම බුද්ධ ශාසනයට ආවේ, බොහොම අමාරුවෙන් බුදු කෙනෙක්ගේ ධර්මය ඇහුවේ. අපි ගොඩාක් පින් තියන අය නෙවෙයි, පින් තිබ්බන රහතන් වහන්සේලාගේ යුගයේ අපි නිදහස් වෙනවා. අපිට ගොඩාක් පින් නෑ පින්වන්නේ. ඒ නිසා මේ පාර ලංකාවට ගිහිල්ලා රෝස වතුර ටිකක් කිනාලා අර වතුරට දාලා අම්මව නාවන්ට, හොඳට ඇඳුමක් අඳවන්න. බනි මොකද්ද උඹලට මේ ඇදිච්ච නාඩගම කියලා. පොඩි ළමයි නාවනකොට කෑ ගහන්නේ නැද්ද? අම්මට ගහන්නේ නැද්ද? සබන් කැලේ වීසි කරන්නේ නැද්ද? ඈ නාවන්ට යනකොට දුවන්නේ නැද්ද? ඒ අම්මලා නාවන්නේ නැද්ද? නහවනවනේ අපි ඔය නෑවට පස්සේ සනීපයි පවුඩර් ටිකක් දාලා මේ කිහිලි වලට පවුඩර් දාලා අන්දවල අම්මලා අපි දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා ජීවිතේට අම්මයි තාත්තයි ඉන්නවා නම් මොන දැන් නැති අයට ආස හිතෙනකොට නෑ ඉන්න අය. සමහර අම්මලා වයසට ගියට පස්සේ සීකල්පනවලුයි, බහිනවා, ගහනවා, කාණ්ඩ දින එක පොලේ ගහනවා. ඒ සීකල්පනවන වෙලා ඉදිරි අම්මලා කල්පනා කළොත් එහෙම සීකල්පනව අඩු වෙලා එහෙම තියෙනකොට දරුවෝ කල්පනා කරතු මොන්දලට කළ කොච්චරවත් හොඳක් නෑ, හොඳ නාමයක් නැහැ කියලා අතහැරියොත් තමනුත් අසනීප වෙනකොට සමහර ප්‍රශ්න යනවා ජානවලින්. අවසාන කාලයේ සිහි මුලා වෙන එක පරම්පරාවෙන් යනවා. පරම්පරාවෙන් ගියාට පස්සේ අවසාන කාලේ අපිටත් එන්න පුළුවන් ඒ ස්වභාවය. මෙහි බලගන්න. අවසාන කාලේ අපිටත් එනවා අර පරම්පරාවෙන් සිහි මුලා වෙන එක යනවා. අපේ අම්මලා තාත්තලා සිහි මුලා වෙලා දොඩුව දොඩුව මැරුණා නම් දුවස් සූදානම් වෙන්නේ ඒකට. ඒදුර දැන් අම්මා සිහි මුලා වෙලා කරන කියන දේවල් ඉවස ගන්න බැරි වුණොත් එහෙම ඔයාලා සිහි මුලා වෙලා කරන කියන දේවල් ඊළඟට ඉවස ගන්න බෑ. මොකද ඒ පින රැස් කරලා නැහැ. අම්මලා දොඩවද්දි ගහද්දි බනිද්දි කවල පෝල නාවල උපස්ථාන කරනකොට ඔයාලගේ සිහිය මුලා වුණත් ඔයාලට උපස්ථාන කරන කවුරු හරි පින් බලෙන් පිද්දිය යුත්තන් පුදන්ට ඕන. භාග්‍යතුන් වහන්සේ ධර්මය ආර්ය සංඝයා සෑරජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා මව්පියෝ පවුලේ වැඩිහිටි අය පුදන්ට ඕන. ඒව සත්පුරුෂය නිසා තමයි ඉගෙන ගන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාංච පූජනීයානම් ඒතම් මංගල ආනන පෙමිහොනන මොල්ටික. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කී කියා වඳින්න වඳින්න නේද පින් උනන්නේ? රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කර කර වඳිනකොට නේද කර්ම ගෙවි ගෙවි පින් උනන්නේ? මව්පියන් උපස්ථාන කරනකොට නේද පින් උනන්නේ? නිවන් මාර්ගේ විරුද්ධ වෙනවා. මේ ටික කරන්නේ නැතුව කොච්චර නිවන පැතුවත් නිවන් ලැබෙන්නේ නැත. අපි ඒක කියමු කියන මං කිව්වට පස්සේ නරක අය නොම ඇසුරද කලන මිගේ
යුත්තං පිදුමද මේවාඋතුන් මඟුල් කරුණුය අන්න දැන් මූලික මඟුල් කරුණු පින් උනන නිවන උපදවන මූලික කරුණු ටික මොකක්ද පළවෙනි එක අසත්පුරුෂය ඇසුරු කරන්නේ දෙවෙනි එක සත්පුරුෂය ඇසුරු කරනවා තුන්වෙනි එක පෙදී උතුම් අය පුදනවා ඔයාලා මෙච්චර කාලයක් දැන් ලංකාවට ගියා බලන්න කීයෙන් කී දෙනාද කියන්න එපා දරුවෝ ගැන හිතනවා නෑදෑයෝ ගැන හිතනවා ඒව ගැන හිතනවා අම්මයි තාත්තයි වෙනුවෙන් මොකද්ද මං ගිහිල්ලා කරන්නේ කියලා හිතපු කී දෙනෙක් ඉන්නවද කියලා හිතන්න මං අහන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට රේසරයක් ටූත් පේස්ට් බ්‍රෂ් එකක් සීනි තේකුළු ටිකක් ගිහිල්ලා හාමුදුරුවන්ට සාංගික දානයක් දෙන්න කල්පනා කරපු අය කී දෙනයිද ඉන්නේ ගිය ගමම පවුලේ අයත් ගෙන්නගෙන රුවන්වැලි මහසෑයට යන්න කල්පනා කරපු කී දෙනෙක්ද ඉන්නේ ඔයාලා ගෙදර ගමට ගියාට පස්සේ ගමේ රුවන්වැලි සෑයේ වැඳලා නැති 5 දිනක්වත් රුවන්වැලි සෑයේ ගිහිල්ලා වන්දවලා තියෙන්නේ කවුද? ජයසිරි මහ බෝධින් වහන්සේ වන්දවලා තියෙන්නේ කවුද? දලදා ආන්දර වන්දවලා තියෙන්නේ කවුද? ගිහිල්ලා කාලා බීලා ගෙවල් දොරවල් හදලා ඕකමයි කල්පනාව. අර ඉඩම ගන්න ඕන අර කාමරේ ලොකු කරන්න ඕන. ඔක්කොම මේ ජීවිතේ දාලා යන්නේ වටික ගැන තමයි හිතලා තියෙන්නේ. ඇයි එහෙම හිතුවේ? එකතු නම් කතා කරන්නේ එහෙමනේ නංගී අපේ ගෙදර කාමර පහේ ජීගමම කුසිය හදනවා පොඩි එකාට බයික් එකක් කරන් දෙනවා ලොකු එකාට ත්‍රිවිල් එකක් කරන් දෙනවා නංගී අපේ ගෙදර නම් ඒ ඔක්කොම තියෙනවා ඒ ටික ඔක්කොම එකතු කරලා මේ පාර කාර් එකක් ගන්න අදහස කතරගම යනවා කතරගම ගිහිල්ලා අර කිට පොල් ගියෙකුත් ගහලා එන්නේ කිය දැන් අසත්පුර සාහසරේනේ එතකොට ඒවන්ට මේවට සෙට් වෙනවා ඔය අතර එකෙක් කියන්නේ ඒ වුණ අක්කා එහෙම දෙති මං නම් එහෙම නෙවෙයි අක්කා පිනක් දාමන් කරගන්න බලන්නේ හරියට පින් අඬුවිනේ රුවන්වැලි මහසෑයට නෙළුම් මල් 1000ක් පූජා කරන්න පුදුම ආසාවක් තියෙනවා ගමේ පන්සලේ හාමුදුරුවෝ වඩම්මලා පස් නමක් ගෙදර ඉඳලා සාංගික දානයක් දීලා හැදු වැඩු දෙමව්පියන් පින් දෙන්න ආසාවක් තියෙනවා ඊළඟට ගුරු ඥාති මිත්‍රාදින්ට පින් දෙන්න ආසාවක් තියෙනවා අපි ඔක්කොම මේ පර දඹදිව යන්නයි කල්පනාව අඩුයි එහෙම කියන අය සත්පුරුෂ ඇසුරු කරන්න ඕන ඒ හඬවල ටික ඇහෙන්න අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන දැන් මෙහෙන් යන අය ඔහොමයි කියලා කියන්න එපා ඇයි අන්න පළවෙනි ගුණේ නැති වෙනවා ගුණ ප්‍රකට කරන්නේ නැහැ දැක්කනේ පයින්නවා පටස් ගාලා දැන් පළවෙනිම බණපදේ මං කිව්වා දැන් මම මේ අයගේ හිත බලබල කියන්නේ නැහැ නේ මං අඳුරන්නේත් නැහැ නේ මේ ධර්මයේ මං කියන්නේ සාමාන්‍ය උදාහරණ මේ ගන්න. එතකොට ඔහොම හාඳුරෝම කිව්වට එහෙම නෙමෙයි අපි මෙහෙමයි කියලා කියන්න එපා. ඇයි ඒක තමන්ගේ ගුණ ප්‍රකට කරගන්න එක සත්පුරුෂකමක් නෙමෙයි. මුලාමද කරගන්න එපා. ඒ නිසා මොනවා කිව්වත් මම සමාජයට අඩුපාඩු කියනට ඒව තමන් තුළ නැත්තම් සතුටු වෙන්න. ඒ අඩුපාඩු තමන් තුළ තියෙනවා නම් හදාගන්න එච්චරයි. අපි මෙතනින් ගියා ඉවරයි. අපි මෙහෙන් ගියාට පස්සේ කෝල් එකක්වත් බෑ. දැන් අවුරුදු ගානක් අර මේ කාංචන උපාසිකාව අපිව ගෙන්න ගන්න මහන්සි වෙනවා. එක දවසකට කොහෙද කෝල් එකකින් කතා කරන්නේ. ඉඳක් කිව්වා අය කතා කරන්න එපා කියලා. මෙතනින් ගියාට පස්සේ යාළුවටවත් මාත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. මම මේ කියන්නේ එතකොට ඇවිල්ලා මේ කලින් පැලෑන් කරගෙන ඇවිල්ලා කියන බණක් නෙවෙයි මේ. බුදුරජාණන් වහන්සේ නිවන ගැන කියලා දුන්න බණක් කියන්නේ. ඔයාලට වැඩිය ගොඩාක් දුක් විඳපු කෙනෙක් මං. ගොඩාක් දුක් විඳා. කන්ට බොන්න නැති ඉඳලා තියෙනවා. මගේ අම්මා කුලී වැඩ කරලා තමයි අපිව හැදුවේ. උසස් පෙළ කරන්නට පොතක් ගන්න සල්ලි නෑ මන්ට. ඉතින් ගොඩාක් දුක් විඳ අපි.
දැන් ළමයි මේ පොඩි රිසල්ට් එකක් දාගත්තත් 6යි 3යි කළා දෙමව්පියෝ හදන්නේ බයෝ කරලා දොස්තර කෙනෙක් කරවන්න. මං අපේ පැත්තේ වැඩිම ලකුණු සාමාන්‍ය පෙළට. ඉහළම පාස් වුණ ළමයි පැත්තේ මම. එහෙම වෙලත් මං තෝරගත්තේ ආර්ට් කරන්න ඕන කියලා. ඇයි අපිට සල්ලි නැති නිසා. මිනිස්සු දුක් විඳින හැටි අපි දන්නවා. අපි වතුර වෙනකොට බිව්වේ ඇස් වලින් වැටෙන කඳුළු. අපි බෙදා හදාගෙන කෑවේ එකිනෙකාගේ දුක. කැඳ කෝපයක් බීලා හිටපු අය. ඒ නිසා කවුරු හරි දුකෙන් නිදහස් වෙනවා නම් ආසයි. ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා තමයි මේ කියන්නේ. මේකෙන් නිදහස් වෙලා යන්න. ඊට පස්සේ තියෙනවා පතිරූපදේශ වාසෝච සුදුසු තැනක වාසය කරන. පතිරූපදේශ කියන්නේ නිතර දැන් හරි සතුටක් හිතුණා මට මෙහිට ආවට පස්සේ මේ බණහඬ සිල් ගන්න කට්ටියක් එකතු වෙලා. ඒක කවුරු කීප දෙනෙක් මුල් වෙන නිසානේ ඔහොම වෙන්නේ. දැන් මට කිව්වා සාමාන්‍යයෙන් කටිය මාසෙට තුන් වතාවක් සිල් ගන්නවා කියලා. නිතර බණ අහනවා කියලා. තැන් තැන් වල වැඩසටහන් තියෙන හොඳයි ඒක. මෙහෙ තියෙන්න ඕන වෙනත හැමදැනම අනරිත් වැඩසටහන් පටන් ගන්න එහෙම හිතන්න එපා. ඒක අසත්පුරුෂතාව. එහෙත් බණ අසපුවාවේ. එහෙත් සිල් ගත්තාවේ. අනරිත් පටන් ගන්නලු එහෙම හිතන්න එපා. එහෙත් සිල් ගත්තාවේ. එහෙත් බණ අසපුවාවේ. වැඩි වෙන තරමනේ හොඳයිනේ. තැන් තැන් වල හැදෙන එක හොඳයි. මොකද දැන් එක තැනක තියෙනකොට දුර වයිට එන්න බෑ. එන්න බැරි නිසා සිල් ගන්න ආසව තියෙද්දිමුත් එන්නේ නැහැ. පව් ඉතින් එකපාර මේ කඩා බිඳගෙන එන්න ශක්තියක් නැහැ නේ. අමාරුවෙන් ඉන්නේ. ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ. එතකොට ඒක සත්පුරුෂකම නෙවෙයි. තැන් තැන් වල ගද්දෙන් සිල්. වැඩසටහනත් හැමතැනම තිබුද්දී ස්වාමීන් වහන්සේ නමක් වෙලා වැඩසටහනක් කරනකොට ඔක්කොම එකතු වෙන්න. මොකද දැන් මේකේ ඉස්සරහට මංගල කාරණයක් තියෙනවා. මොකද්ද? සමනානංච දස්සන. ස්වාමීන් වහන්සේලා දකින්න එක පිනක් කියලා. දැක්කද? දැන් මේකකින් වැදගත් වෙන්නේ මාව වඩම්මලා සංවිධානය කරපු කෙනා ගැනද? මෙතන වැදගත් වෙන්නේ මං ඇවිල්ලා බණ ටික කියන එකද? මං ඇවිල්ලා බණ ටික කියන එකනේ. ඒ නිසා සංවිධානිකගේ කවුද කියලා හොයලා ඉන්න එපා. අනේ බණ ටිකක් අහන්න දෙත්තා. සංඝයා දකින්න දෙත්තා. ඒකට දැන් ඔන්න බණ අහන්න පරිසරයක්. මේක මංගල කාරණයක්. ඒ මංගල කාරණේ නේද දැන් තව තව මංගල කාරණ උපදින්නේ මේ. ලංකාවට ද්වේෂ කරන්න එපා. ලංකාව ධාතු කරඬුවක් වගේ. අම්මෝ රුවන්ගලේ මහා සෑයේ ආනුභාවය. මිනිස්සු සුදු ඇඳගෙන සෑයේ දවස් පහතේම වඳිනවා. පුදුමයි. පිරිත් කී කියා වඳිනවා. පුදුම සැනසෙල්ල. අනේ මාසෙන් මාසෙට යන්ට ඇත්තන් කියලා හිතෙනවා. ජය නාලෝ සතියක් පුදලද දක්ෂින මහා බෝධින් වහන්සේ පත්‍ර සොලවා සොලවා අදටත් වැඩිනවා. නේත්‍ර දෙකෙන් බලන්න පුළුවන්. බෝ සමිඳුගේ ගුණ ඇහුවද? බෝවරණ අහන්න ඕන. අම්මෝ ඒ බෝධීන් වහන්සේ වැඩි ඉන්නේ ලංකාවේ. ලලාට ධාතුන් නම් සේරුවිල. ඔයාලා සොළොස් මස්ථානේ වන්ද මේ යන්න මොකද්ද මයියංගන නාගදීපන් කියලා. මැරෙන්න කලින් ওই තැන් ටික ඔක්කොම වැළඳගන්න. වාහනේ මම සතියෙන් වැන්ද ඔක්කොම ටික ගිහිල්ලා. දැන් බෝධින් වහන්සේලා ටික වඳින්න ආසාවෙන් ඉන්නවා. විවික්‍රයක් නෑ. බෝධින් වහන්සේලා 25 ඒකයි. දැන් අර ඒ බෝධින් වහන්සේලා ගැන පොත් ටිකක් තියෙනවා. යන පාරවල් ටික ලියලා මං ගාව මං එනකොට අරන් එන්නම් කියලා හිටිය අමතක වුණා. දැන් ඊළඟ පාර මම යන කෙනෙක් ගැන අහලා එවන් නම් පොත් ටික සිල් වැඩසටහනේ බෙදන්න. ඒතුළු ලංකාවට ගියාම ඒ පොතේම තියෙනවා පාරවල් යන්නේ ඒවා. ඒ පාර බලාගෙන ගිහිලා බෝධි ටික වඳින්න පුළුවන්. මං අනිවාර්යෙන් එවන්නම් ඇති. එතකොට
ඒ විදිහට චෛත්‍ය වැඳගෙන බෝධිය වැඳගෙන දම් පැන් දීලා සංඝය ඇසුරු කරලා නිතර බණ ඉන්න තැනක් තියෙනවා නම් එතන සුදුසු තැනක්ද නසුදුසු තැනක්ද? අතිරූප දේශ වාසවිත ලංකාමය උතුම්. ඒ නිසා මේ සුද්ධන්ගේ මෝනුයි වහනයි කණ්ඩ තියෙන කෑමයි අර තල ඇට ටිකයි ඕවට ආසාවෙන් මෙහින් දෙපා. මම බැලුව හැම කෑමකටම තල ඇටයක් දාලා. ඒ නිසා මොන හරි මම ඒකයි කිව්වේ ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන පොතේ සල්ලි ටිකක් දාලා ජීවත් වෙන්න ක්‍රමයකට හදාගෙන ඉක්මනට පැන ගන්න. පතිරූපදී ඇයි එහෙම හිටියම රුවන් ඇලි සෑයේ වැඳ වැඳ පින් රැස් කරගන්න සසරේ පිනක් තියෙනවනේ ඒක මෙහෙ හිටියට ඉස්මතු වෙන්නේ නැහැ. ඒකට ඒ සුදුසු ප්‍රදේශය වන සංඝයාට දන් දෙන්න සංසාරේ පිනක් තියෙනවනේ ඒක මෙහෙ හිටියට ඉෂ්ට වෙන්නේ නැහැ. සංඝේ ඉන්න තැනක් වෙන්න ඕන. නිතර දින නිතර සංඝයාගේ ඇසුරෙන් බණ අහන්න පිනක් තියෙනවනම් ඒක බණ කියන තැනක් වෙන්න ඕන. හැබැයි දැන් මෙහි බණ අහන පින ඉස්මතු වෙනවා නේද? මෙහි බණ අහන පින ඉස්මතු වෙනවා. එතකොට සුදුසු පරිසරයක හිටියට පස්සේ පුදුම විදියට සැඟවුණ පින් ඉස්මතු වෙන්නේ. පතිරූප දේශ වාසවිත. එහෙනම් ලංකාව දැන් මම එහෙම කියන්නේ ඔයාලගේ නම් ඒක නැතුව ඇති. පිට රටවල ගියාට පස්සේ දැන් ඔය මම ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ පැත්තේ ගියානේ ධර්ම ප්‍රචාරවල සමහර මිනිස්සු ලංකාවෙන් ගිහිල්ලා බත්වලටත් කැමති නෑනේ. මුන් යසට මේ වැල කකා හිටපෙමු. රට ගියාට පස්සේ කැමති නෑ මේ ලංකාවේ බත්වලටවත්. ඒක තමයි හොඳ නෑ මුලට එහෙම කරන්න. පතිරූප ධර්මයේ ඇසෙන පරිසරයක ඉඳුවා. කොහේ හරි මාරුවක් ලැබුණොත් යන්න තැනක් ලැබුණොත් ඉස්සෙල්ලාම බන් ලංකාවේ වුණත් දුවල කතා කරනවා පුතාල කතා කරනවා මෙහෙට එන්න මෙහෙට එන්න කියලා. හොඳට බලන්න බුදුන් වැඳ වැඳ චෛත්‍ය විහිර වැඳ වැඳ බණහන්න පුළුවන් තැනක් දෙයි කියලා. නැත්තම් යන්න එපා. නිකන් අතට පයට උපස්ථාන ගන්න හොයන්න යන්න එපා. පින් කරන්න පුළුවන් තැනක්ද කියලා බලන්න. ඒ ගෙදර ශ්‍රද්ධායකවත් තැනම් බණ ටිකක් දාලා දෙනවද කියලා බලන්න. එහෙම නැත්තම් යන්න එපා. දැන් එමෙිට සල්ලි ටිකක් එකතු කරගෙන තියාන ලංකාවට ගියාට පස්සේ ශ්‍රද්ධා ටීවී එක ගන්න. අසපුවක් වගේ. ওই ඩයලොග් කර තැටියක් ගෙනල්ලා මේව කරගෙන ටීවී එකට ගහගෙන ඉඳි මාසෙට රුපියල් 100ක් විතර බඳින්න තියෙන ඉච්චරයි. ඊට පස්සේ කාඩ් තියෙන්නේ. ඊට පස්සේ දැන් ලංකාවේ ඔය දැන් උන රජ රටට ගන්න හදනවා. ඊට පස්සේ නෝමල් නිකන් ටීවී එකෙත් වැඩ කරනවා. ඔයාලා ලංකාවට යනකොට ගොඩාක් පැතිවලට ශ්‍රද්ධා ටීවී එක නිකන් තියෙනවා. අසපුවක් වගේ පැය 24 වෙනවා. සුදුසු ප්‍රදේශයක්. ඊට පස්සේ පුබ්බේච කත පුඤ්ඤතා. එතකොට ඔය සුදුසු ප්‍රදේශයක ඉඳලත් පින් කරගන්න නම් මොනවද තියෙන්න ඕනේ? සංසාරේ පින් ටික තියෙන්න ඕන. ඔහො නැත්තම් අල්ලපු වැටි රුවන්වැලි සෑයේදී මෙහෙ පොල්ගස් ගණන් කරනවා ඇචිලා. පින් තියෙන්න ඕන. සංසාරේ පින් තියෙන්න ඕන. නෑ මං දැන් වළඳන්නේ. ඊට පස්සේ සංසාරේ පින් තියෙන්න ඕන. පැහැදිලි නේද? ඊට පස්සේ තියෙන්න ඕන එහෙනම් පැරණි පින්. දැන් සසරේ කරපු පින් තියෙනවද නැද්ද කියලා අපි දැන් දන්නවද? දන්නේ කොහොමද? නෑ. සංසාරේ පින් තියෙනවද නැද්ද කියලා ස්ථිරව අපිට හොයන්න බෑ දැන්. ඔය එක හරි. එහෙම හරි. හැබැයි අපි ඉස්සෙල්ලාම එහෙම කියනවට වැඩිය තේරෙනා නේද? මෙන්න මේකයි මම කියන්න උත්සාහ කළේ. සංසාරේ කොච්චර පින් තියෙනවද නැද්ද කියලා. දැන් අපි හිතන්නකෝ මෙහෙම සංසාරේ පින් තියෙනවා කියලා අපි බෑම් බණ අහගෙන අහගෙන යනවා. ඊට පස්සේ අපි අනිත් අයද කියනවා අපි තමයි බණ අහන්නේ. මුන් විනේක්කුට බණ අහන්න නෑ. කියප ගම මේකේ මුල අහිමි වෙනවා මොකද්ද? සත්පුරුෂ ගම නැතිලා යනවා. ඒතර පිනක් කියලා ආපු එකෙන් මෙයා විනාශුන්නේ නැද්ද?
මම නම් කියන්නේ මට සංසාරේ පින් තියෙනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕනේ, සසරේ පින් තියෙන්න ඕනේ, ඒක මංගල කාරණාවක්. සසරේ පින් කොහොම තියෙනවද කියලා අපිට තේරෙන්නේ නැති නිසා හොඳම දේ තමයි දැන් පින් කරන එක. දැන් පින් කරන එක සසරට පෙර කර්මයක් වෙන්නේ නැද්ද? ඒස දැන් බලවත්ද බලවත් පින් කරන්න ඕන. පැහැදිලි නේද? පුබ්බේත කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදිච කියන්නේ තමන් හරියට මේක ගියේ නැත්නම් පැරණි පින් තිබ්බත් වැඩක් නෑ. තමන් හරියට යන්න ඕන මේ. කොහොමද තමන් හරියට යන්නේ? යන්න ආයේ මුලට. පාපයෝ පාප මිත්‍රයෝ සේවනේ නොකර සත්පුරුෂයෝ සේවනේ කර කර පිදී යුත්තම් පිද පුද පුද පින් කරගන්න පුළුවන් තැනක ඉඳලා තේරෙනා නේද? සසරේ පින් ඉස්මතු වෙන දේවල් කරන්න ඕන. සීලේ වඩන්න ඕන, සමාධිය වඩන්න ඕන. දැන් සමහර වෙලාවට අපිට බණහන්ඩ පින තියෙනවා. සීල් රකින්න ගියාම තේරෙනවා හරි අමාරුයි කියලා. සමාජයට බණහන්ඩත් පින තියෙනවා, සීල් රකින්නත් පින තියෙනවා. භාවනා කරන් ඇස් දෙක පියා ගන්නකොට තමයි එන්නේ ලන්ට ලොට්ට ටික. ලේසි නෑ. ඒ නිසා තමන් හරි මාර්ගේ යන්න ඕන. තමන් වැරදි මාර්ගෙ ගිහිල්ලා තමන් ජීවිතේ අඩුපාඩු හදාගන්න නැතුව කොච්චර නිවන් මාර්ගේ වෙහිසුණත් ප්‍රයෝජනයක් එන්නේ නැහැ. ඊළඟට තමයි මෙන්න මේවා උතුම් මඟුල් කරුණ අපි සජ්ජායනා කරමු. යහපත් තැනක විසුමද පෙර කල පින් තිබීමද තමාය මඟ යාමද මේවා උතුම් මඟුල් කරුණුය. ඊළඟ මංගල කාරණේ ඊළඟට පින් උපද්දවන කාරණේ තමයි බාවං සච්ඡංච සිප්පංච බොහෝ දැනුග සිල්ප දන්න බව. රෙදි මහන්ට දැනගන්න ඕන, උයන්ට දැන උයන්ට දැනගත්තා නම් උයල පිළ දානයක් දෙන්න බෑද තමන්ගේ මතේ? රෙදි මහන්ට කියන්න පුළුවන් නම් සිවුරක්වත් මහලා පින් කරගන්න බැරිද? අතේපතේ අතේපයේ හිල්ප ශාස්ත්‍රයක් දැනගෙන ඉන්න ඕන. මොකාපත් දැන් නැතුම් ඔහි බකන් නිලන්න ටිය කියන්නේ පින් කරගන්න අවස්ථා ගොඩා අහිමි වෙනවා. දැන් අපිට අපේ අම්මලා ගෙවල් වල ඉන්න කාලේ අපිට මේ උයනේ වට එහෙම අවස්ථාව දෙනවා. අපි උයනවා, අම්ම වැදරලෙනුට අපි උයලා තියෙනවා. ඉස්සල්ලාම බත් වෙනුට බත බෙරි වෙලා හොඳලා අපිට බැන්නේ නැහැ, කරබාගෙන කෑවා. මොකක් කිව්වේ නැහැ. ඊට පස්සේ බත් බෙරි වෙනුට කිව්වා මේ ඇඟිලි පුරුක් එකහමාරක් වතුර තියලා හාල්ටික ලිපේ තියපන් කිව්වා. ඊට පස්සේ හාල්ටික ලිපේ තියලා බත කූරු ගාපන්කෝ, ගල් තියෙනවා නම් අඩියට යයි කිව්වා අම්මා. දැන් හදිසි අපි අසපුගෙන උරු දානයක් නැතුණ ගමන් කිසි බයක් නැහැ. දඩි මුඩි ඉක්මනට උයනවා. එදල සංඝයාට දන් දීලා පින් කරගනවනේ අර සාස්ත්‍රි දන්න නිසා. අකුරු ලියන්න ඉගෙනගෙන තිබ්බ නිසා බුදුබණ පද ටිකක් ලියලා පත්‍රයේ ලියුමක් හරි දාන්න පුළුවන් නේ පෙසම් ගන්න නැතුව. බොහෝ දැනුගත් බව ඊළඟට ධර්මයේ ඉගෙන ගත්ත නිසා නම් කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බොහෝ දැනුගත් බව කියලා යමක් ඇද්ද, හැම දෙයක්ම ඉගෙන ගන්නවා කියලා යමක් ඇද්ද, ඒක පින් උපන්දවනවා. දැන් ඉන්නේ උන්ට ඉස්සර කිව්ව ගෑනුන්ට තියෙන්නේ හැඳිමිතේ නුවණ කියලා, දැන් ඉන්නේ උන්ට ඒකක් නැහැ. ඇයි ඒ? හැඳිමිතේ නුවණ කියන්නේ බත කූරු ගාලා ඒ බතේ හැඳිමිතේට අවසානට එකතු වෙන බත් ඇට දෙක තුන මෙහෙම පොඩි කරලා බත කොහොමද කියලා කියන්න පුළුවන්. දැන් ඒකක් නැයි. රයිස් කුකර් එකට ගහනවා. උන්ට දැන් තියෙන්නේ බෙදා ගන්න නුවණ විතරයි. අම්මලා ගිහිල්ලා හොඳට බලන්න ළමයි ගිහිල්ලා. ඊට පස්සේ බාවන්ස විනයෝච සුසික්කිතෝ විනයක් තියෙන්න ඕන, හික්මිලා තියෙන්න ඕන. මේක මුලින්ම වෙනවා සත්පුරුෂය ඇසුරු කළාට පස්සේ. දන්නවා වුණක් කියන්නේ දැන් සමහර බණවලට ගියාම තියෙනවා මේ සමහර බණ මඩුවල ඉගෙන ගත්තට පස්සේ මන්නම් සැර කරනවා.
සමහර උපාසකම්ලා තමයි බණ කියන්න පටන් ගන්න. දැන් ඉස්සර තිබ්බනේ දැන් යාන්තම් නැහැ. එහෙයි 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 කියන එක. ඔකට මොකද්ද කියන්නේ නමකුත් තියෙන උගුල්පත් දෙනවා කියලා කියන්නේ. ඔකට වෙනම ඉස්සර මට මතකයි බණ කියන මණ්ඩුවේ වෙනම එක මිනිහෙක් ඉස්සරහ තියෙනවා. එහෙයි කියන්න. තෝ මේ බණ කියනකොට බාධා කරන්න එපා යකෝ කියන එහෙයි සාමීනි. මට බණ කියන්න දීපියත් ඕක නතර කළා එහෙයි ස්වාමීනි. එයාට වෙන සීයක් නෑ අර එහි කියන එක අර. ඒකයි. එතකොට හොඳට මතක තියාගන්න බණ කියන්නේ දේශනා කරන්නේ දේශකයන් වහන්සේ. අනිත්‍යයි නිහඳයි. දැන් බණ කියනකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න හිතනවා කියමුකෝ. එහෙම අහන්නේ නැහැ හික්මිලාන. එයා මෙහෙම වැඳලා නැගිටිනවා. ඒක ගහනවා ඇයි කියලා. ස්වාමීනි මට ප්‍රශ්නයක් අහන්න අවසරයි. ඊට පස්සේ මොකද්ද කියලා අහනවා. ඒකට තමයි කියන්නේ. ඒතර බණ කියද්දි මැඳින් පැන්න ගමන් කියන බණවලට ගරු නැහැ. දහන් ගෞරවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දහන් දෙස දෙසා හිටියනම් බුදුරජාණන් වහන්සේ බණ කියද්දි කවුරු හරි මැදට පැනලා එකෙක්ව කියනවද? දැන් අපි බණ කියනකොට කට්ටිය මැදට පැනලා කියන්නේ හාමුදුරුවෝ දන්නව අඩුයි. අපි තමයි දන්නේ. අසත්පුරුෂයි. මම නම් කවුරු හරි බණ මඬුවක එහෙම හිටියොත් උගුල්පත් දිදි කෑක ගහ හාමුදුරන්ට බණ කියන්නේ නැතුන් එක එකව දදා හිටියොත් එහෙම ඒ පැත්තවත් බලන්නේ ඒ හුලඟවත් මතේපා. හේතු අපිත් මේව අවබෝධ කරලා නෙවෙයි කාගේ ධර්මයේද මේ දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ඒතර ගරු කරන්න ඕන කාගේ ධර්මයේද? භාග්‍යතුන්. ඒ නිසා මනාව හික්මිලා විනයකින් යුතු බවක් තියනවාද? විනයක් ගරු බවක්. හාමුදුරන් ඇඟි ගෑවෙන්නේ නැහැ. කකුල් අල්ලලා වඳින්න යන්නේ නැහැ. හාමුදුරන්ට කියලා පිරිත් නූල් අතට දාගන්නේ නැහැ. ඒව බණ අහලා දැනගන්න ඕන. ඒව හික්මිච්ච බව. පන්සලට යනකොට පිරිමියෙක් නැතුව බවලත් අය විතරක් යන්නේ නැහැ. කතා කරන්න යනකොට පිරිමියෙක් ළඟ නැතුව නිකන් යන්නේ නැහැ. ඒව ඔක්කොම හික්මෙන්න ඕන. ඒව ඔක්කොම ධර්ම ඒව පින් උපද්දවන ඒවා. නිකම් පන්සල් වලට ඔය කෙල්ල පිටක් කරන හරිය යන්න මේ යන්න. ඊට පස්සේ ඉන්න තරුණ ආඳුර නමක්වත් hina වුණොත් එහෙම ගමේම කැලෑ පත්‍ර ගන්නවා. ඊට වැඩි හොඳ නැද්ද තමන්ගේ හික්මීම හදාගන්න එක? විනයකින් යුතු බව, මනාව හික්මී ඇති බව මඟුල් කරන පින් උපද්දවනවා, නිවන උපද්දවනවා. ඕවා හදාගන්න තාක්කල් කොච්චර පැතුවත් නිවනක් නම් උපදින්නේ නැහැ. මේව හදාගන්න ඕන. සුභාසිතා චයාවාචා වචන සංවර වෙන්න ඕන. ගෞරවයෙන් කතා කරන්න ඕන. දැන් සමහර පන්සල්වල මේ උපාසක අම්මා ඇලා ඇවිල්ලා හාමුදුරන්ට කතා කරනවා ගෙදර මිනිහට වගේ. ඔව් එහෙම ඉන්නවා. උපනෝපන් ජීවිතේ දාස වෙලා උපදී අනිත්‍යයට. සිවුරක් දාගත්ත කතාවතක් පොරවාගත්ත හාමුදුරන්ට මිනිහට වගේ කතා කිරීමේ පාපය. ඊළඟ ගෙදර බැඳපු මිනිහට කතා කරන ඒවා තියෙනවා. තෝ කියා. මිනිහාගේ චරිතය මිනිහට. ඔයාලට ඒ වගේ මිනිහෙක් හම්බ වුණා නම් ඒක සසරේ කරපු කර්මයන්නේ. පෙවිතුරු සෙනෙහසක් නොලැබෙනවා නම්, ආදරයක් නොලැබෙනවා නම්, හිත සැනසෙන වචනයක් නැත්නම් සසරේ කරපු ඒවා නේවා. ඒතර මේ ජීවිතෙත් අපි ගෙදර කාලගෝට්ටියක් කියන්නේ. ගෙදර මහා අපායක් වගේ කියන්නේ මොකද්ද සැනසෙල්ල? ලස්සන වචන, සංසිඳෙන වචන, හොඳ වචන, බණ වචන කතා කරනවා, දහම් කතා කරනවා කියලා එකක් ඇද්ද? ඒක මංගල කාරණයක්. මංගල කාරණයක්. සුභාසිතා චයා වාචා. අපි ඒ කරුණත් කියමු. බොහෝ දෙන උගත් බව නොයිකුත් සිල්ප දත් බව විනයකින් යුතු බව මනාකොට හික්මුන බව සුභාසිත වූ යම් බසක් වෙද මේ
ඊළඟට තියෙනවා මෞපිය උපස්ථානය. දැන් දැක්කනේ මං කිව්වා ඉස්සර අම්මලා තාත්තලා ගැන. සුවඳ පැණි නාවල අම්මලාව කණ්ඩ බොණ්ඩ දීලා රුවන්වැලි සෑය වඳින්න ගින්නන යන්න දලදා හඳුර වඳින්න ගින්න යන්න අම්මලා ඉන්නවනම් ජීවදානයක් දෙන්න ගිහිල්ලා අම්මලාගේ අතින් අටපිරිකරයක් පූජා කරවලා සිල් සමාදන් කරවන්න මෞපිය උපස්ථානය. එතකොට අම්මලා නැත්තම් ගෙදර ගිය ගමන්ම දෙමව්පියෝ දෙන්න සිහි කරලා හොඳ දානයක් පූජා කරන්න. ළඟදීන් ආවා මේ ගෑනු ළමෙක් අම්මත් එක්ක මේ ආධාරයක් ඉල්ලගෙන යන්න. මම කියලා තියෙනවා ඒ කෙල්ල හරි ලස්සනයි. කොච්චර ලස්සනයිද කියනවා මේ රටේ වන්නේ ඉතර ලස්සන කෙල්ලේ. ඊට පස්සේ මං අර අම්මට කිව්වා අම්මට මොකද අම්මට විල්ලෙජ්ජ නැද්ද මේ වගේ ළමිස් කෙල්ලෙක් ගියක් ගයක් ගන්න ගෙන යන්නේ කියලා. අත් දිගට වගේ ඇඳුමක් ඇඳගෙන හිටිය කෙල්ල සාය දිගට ඇඳගෙන හිටියා. ඊට පස්සේ අම්මා බිම් බලාගත් අර කෙල්ල මේ අඟල් හතරක් විතර සාය පොඩ්ඩක් මෙහෙම ඉස්සුව කකුලේ. කකුල වංගිටියක් වගේ. මෙච්චරයි එක කකුල. මං ඇස් දෙක පියාගෙන සිහි කළා මොකක් වෙන්න ඇතිද කියලා. මට කර්මයේ දැකීමේ ඥානයක් නෑ. මට නිකමට හිතට හිතුණා කලින් ජීවිතේ අම්මට පයින් ගහලා එක දවසක් දවල් කාලේ ගෙවල් වල ඉන්නේ මේ අම්මලාද තාත්තලාද? අම්මලා. තමන්ගේ අම්මා ගෙන්නගෙන වෙනත් අම්මලාගෙන් අර කොට්ට ගෙඩියක් වගේ කකුල උස්සගෙන හිඟමන් යදින්න වෙලා. කර්මය රැව්වොත් එනවා. සැරකලොත් එනවා කර්මය. මෞපිය උපස්ථානයේ මංගල කාරණා. ඊළඟට අඹදරුවන්ට සලකන එක. තමන්ගේ මිනිස්සයාගේ වැරදි තියෙන්න පුළුවන්. ඕවා හදාගන්න මේ මෙච්චර කාලයක් හදාගන්න බැරි වුණ මිනිස්සු ආයෙ හදාගන්න මේ නිකන් අමුතින් මේ මැෂින් එකට දාලා හදනවා වගේ හදන්න බෑ. ඒ නිසා මිනිස්සයාටත් යුතුකන්ටි කිෂ්ට කරගෙන කණ්ඩ බොණ්ඩ තියෙන දේක් දීලා දරුවන්ටත් යුතුකන්ටි කිෂ්ට කරගෙන ඉතුරු කාලේ පින් ටිකක් කරගෙන ඉන්න ඕක තමයි තියෙන්නේ. මේක අමුතුෙන් නම් හදන්න බෑ මේවා. මේ එක එක කෙනා හදන්න ගිහලා අවසානයේ අපි නැහැදෙනවා. හොඳම දේ මේ පින් දහම් ගැන ඉගෙන ගන්න වෙලාවේ තමන් ගැලවිලා යන එක. අඹදරුවන්ට සලකනවා කියලා යමක් ඇද්ද? ඒක මංගල කාරණයක්. මේවා උතුම් කාරණා නිසා තමයි මිනිහලා දරුවෝ දාලා පැනලා යන්නේ. ඒවා උතුම් දේවල් ඒවන්ට ස්පර්ශ කරන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින පිරිමි සංසාරයෙන් ගැලවිලා ඉවරයි. ඒ ඉතුරු වෙච්ච කීප දෙනා තමයි දැන් බණ අහන්න ඇවිල්ලා ඔහොම පොඩ්ඩක් පින් කරගෙන මේ පණින්ට හදන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින අවසානම වැඳලවත් පින් කරගන්න ටික තමයි දැන් ඉපදිලා ඉන්නේ. මෙතනින් පස්සේ මොකක්වත් නෑ ආය. පව් ඉතුරු වෙලා පව් වැඩිම 70ක් තමයි දැන් ඉතුරු වෙන්නේ. ඒවුන්ගෙන් අපිට ගුණධර්ම බලාපොරොත්තු වෙන්න බෑ. ආදරේ සෙනෙහස පවුල් වගකීම පිරිමේක් මුල් වෙලා කරන ඒවා හොයන්න බෑ දැන්. එනිසා පුළුවන් වෙලා මේක ගැලවිලා යන්න තියෙන්නේ තමන්. අඹදරුවන්ට සැලකීම මංගල කාරණා පින් වුණනවා. අනාකුලංච කම්මන්තා මැනවින් වැඩ කිරීම අවුල් නැති වැඩක් කරන්න ඕන. ගෙදර ගිහලා අඹ කොන්නකින් සපු කසිපු පෙරන්ද බීරි සිගරට් විකුණන්න ගංජා විකුණන්න ඕවා පටන් ගන්න එපා. කරන කර්මාන්තේ මේ තමන් කරන දේ හරි දෙයක් කරන්න. නරක දේවල් නරක චර්යාවල් සල්ලාලකම් ඒව සෑහෙන පව්. ඒස කරන දේ හරියට කරන්ට පින් වැඩෙන විදිහට. කාට කඩයක් දැම්ම සාධාරණ ලාභයක්. බිස්නස් එකක් කළා සාධාරණ ලාභයක්. මිනිස්සු තලා පෙළන්නේ නැතුව. කරුණාව මෛත්‍රී හිතේ තියාගෙන කරන්නේ. කියන්නේ මෞපිය උපස්ථානය අඹදරුවන්ට සැලකුම මැනවින් වැඩ කෙරුම
තියෙන දානන්ත ධම්මචර්යාච කියන්නේ ධම් පැන් පෙදෙන එක. ඒකත් ඉගෙන ගත්තානේ. මං කිව්වා මේ මහන්සියලා හම්බෙන එකෙන් දානයක්. බුද්ධ පූජා වුණත් ආනිසංස තියෙනවා. අරාබි රටක අම්ම කෙනෙක් කතා කරලා ලොකු සාන්නාන්සට කියලා තියෙනවා මේ ආනේ මැරිච්ච අය හීනෙන් පෙනිපෙනී දාන ඉල්ලනවා කියලා. කෑම. ඉතින් හාමුදුරුවොත් නෑ මොකද කරන්න කියලා. ඊට පස්සේ කියලා ඉන්ටර්නෙට් එකෙන් බුද්ධ ප්‍රතිමාවක් කරා. ඒ පින්තූරේ බිත්ති ගහලා එතන හොඳට මේසේ මේ හරිගස්සලා පහනක් තියලා මල් පහන් පූජා කරලා බුද්ධ පූජාව තියලා ඒ පින මැරිච්ච අයට දෙන්න කියලා. එහෙම ඒ උපාසකම්ම කළා. එදා ඉඳලා හීනෙන් පෙන්නේ බුද්ධ පූජාවේ ආනිසංස. එනිසා සංඝයා හොයා ගන්න අමාරු නම් දානයක් දෙන්න ඕන කියලා හිතෙනවා නම් ගෙදර විවේක දවසක් තියෙනවා නම් එදාට ලස්සන බුදු පිළිමයක් තියලා දානේ ලස්සනට හදලා දානේ පූජා කරලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මහා කස්සප මහරහතන් වහන්සේලා සිහි කරගෙන ඔබ වහන්සේලාට අදා මගේ දානේ වේවා කියලා දානේ පූජා කරන්න දන්න සිංහලේ ගාථා නොකියුවර කමන්නේ. හිතින් හිතන්න ඒ පින එනවා. ඒකල ඥාතීන්ටයි ඔක්කොටම පින් දෙන්න. මැරිච්ච අම්මලා පේනව නම් තාත්තලා පේනව නම් නෑදෑය පේනව නම් බුද්ධ පූජාව තියලා පින් දෙන්න. කළ පිළිත් කියන්න කරණීය මේ සූත්‍රයේ. දම්පැම් පිදෙන එක මංගල කාරණාවක්. ඥාතකානංච සංඝෝ ඥාතීන්ට සංග්‍රහ කරන එක. හරියට ඉන්නවා මේ උපාසක අම්මලා හරියට හම්බ කරණේව ගෙදර ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ටත් සල්ලි මිල මුදල් දීලා රන් කන කර දීලා ගමන් බිමන් ගෙන්නන්න කියලා උදව් කරනවා. ඒ ඔක්කොම පින්. ඒ මිනිස්සු ඒවා සිහි කරනවා වෙන්න පුළුවන් නොකරනවා වෙන්න පුළුවන්. ඒක අපේට අයිති දෙයක්ද එයාලට අයිති දෙයක්ද? අපේ අපිට පින් කරගන්න කරපු දෙයින් එයාලත් පින් කරගනිත්වා කියලා කතාවක් නැහැ. කෙලෙහි ගුණ සිහි කරනවා කියන එක මහා පිනක් නේ. ඒක පිළිතන්නේ නිවන් දකින අයද? මේ සමාජයේ ඉන්න ඔක්කොම නිවන් දකින්න කැමති අයද? ඔවුන්ට කෙලෙහි ගුණ නැහැ. ඒවා අපිට අදාළ නැහැ. මේ කෙලෙහි ගුණ පිළිතන්නේ නිවන් දකින අයද? ඊට පස්සේ දම්පැම් පිදීමද ඥාතකානන්ද නෑයන්ට සැලකීමද ධම්මචර්යා කියන්නේ ධහම තුල හැසිරෙනවා. හොඳට ධර්මයේ හැසිරෙන මේ මංගල කාරණා 38 ටික පුරුදු කළාට ධර්මයේ හැසිරීම. පටන් ගන්න කොතනින්ද? අසත්පුරුෂ සේවනයේ නොකොට සත්පුරුෂයන් සේවනය කිරීම. ඊට පස්සේ තියෙනවා නෑයන්ට සැලකීමද නිවැරදි දේ කිරීමද. ප්‍රාණඝාතය කරන්නේ ඒවට හවුල් වෙන්නේ නැහැ. හොරකම් කරන්නේ හවුල්. මං ඒකයි කිව්වේ ඔයාලා දුරු රටක ඉඳලා ඇවිල්ලා මෙහෙදීන් හම්බ කරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ සසරේ නොදුන්න නිසා. ඔයාලගේ ලැබෙන දේවල් එහෙ ගියට පස්සේ නැති වෙනවා. කලින් සසරේ ඔයාලා හොරකම් කරන්න ඇති. ඒ නිසා මේ ජීවිතේ හම්බ කරන වැඩ කරන එකට හම්බ වෙන පඩිය මිසක් මේසක තිබ්බත් තවත් කෙනෙකුගේ දේක් හොරකම් කරන්න එපා. ආයයි සසරට එයි මේ කර්ම. ආයයත් අනිත් අයගේ දාස වෙන්න උත්සාහ කරන්න එපා. මේකෙන් ගැලවිලා යන්න. ඒව තමයි උතුම් ක්‍රියා. කියන්ද දන් පෙන් පිදීමද දහම තුල හැසිරීමද නෑයන්ට සැලකීමද නිවැරදි දේ කිරීමද මේවා උතුම් මඟුල් කරුණුය. ආරති විරති පාපා. ආරති කියන්නේ ඇලෙන්නේ. මොකටද ඇලෙන්නේ නැත්තේ? පව් වලට. ඉක්මනට මොකක් හරි ජීවිතේ පාපයක් තියෙනවා නම් ඉක්මනට අතාරින්න. මංගලයි ඒක. අඩුපාඩු තියාගන්න එපා. සිද්දේ ජරාවල් තියාගන්න එපා. ක්‍රියාවේ තියාගන්න එපා. පව් කෙරෙහි නොඇලීම පවින් වැලකෙන එක. ගානට එක එක ඕපදුක කියාගෙන කට්ටිය පව් වැඩවලට එයි. ඒකෙන් වැලේ කියලා ඉන්න ඕන අසත්පුරු සාස්ත්‍රය කියලා හිතලා. මජ්ජපානාච සංයමෝ
ඔව් මත්පැන් පානේ නොකිරීම සංයමය කියලා කියන්නේ සංවර වෙනවා එකෙන් අප්‍රමාදෝච ධම්මේසු වහ වහ අප්‍රමාදිරින්තුන මේ මංගල කාරණා දිනු කරගන්න ධර්මයේ කෙරෙහි මේවා උතුම් මඟුල් කරුණිය ඒ නිසා මේ මංගල කාරණා අහනකොට කව කාට හරි හිතුනොත් එහෙම මේ අනේ මේවා ටික මට ඉක්මනට දිනු කරගන්න ඇත්තම් කියලා පළවෙනි පියවර තමයි ඉස්සෙල්ලාම මංගල කාරණා ටික පොතේ ලියාගන්න. ඊට පස්සේ ඒක ටික ටික පුරුදු කරන්න ඕන. දන්නේ නැති දේක් පුරුදු කරන්න පුළුවන්ද? ඒ නිසා මංගල කාරණා ටික පොතක ලියාගන්න. උදේ හවස කියවන්න මම අද දවසේ පුරුදු කරන්න ඕනේ මොකද්ද කියලා. එයා අප්‍රමාදී. ඊට පස්සේ මේ මාවත යනකොට වලවල් වලට වැටෙනවා. ඒ කියන්නේ වරදිනවා. පුරුදු කරගන්න බැරුව යනවා අමාරු වැටෙනවා ආයෙත් හදා ගන්නවා වැටි වැටි හදා ගන්නවා පොඩි ළමයි නැගිටින හැටි දැකලා තියෙනවද එකපාරම නැගිටලා දුවනවද අපෝ කොච්චර වැටි වැටිද නැගිටින්නේ ඒ වගේ තමයි පොඩි ළමෙක් නැගිටිනා වගේ තමයි මේ ගුණධර්ම දිනු කරගන්න තියෙන්නේ කිව්ව පළියට එකපාරම කරගන්න බෑ වැටි වැටි නැගිටින්න ඕන ඒ නිසා අද මේ බණවලින් යම් පිටක් ගන්න කැමති නම් මෙච්චර දුර ඉඳලා අපි ඇවිල්ලා මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා අපේ ආපේකේ මහන්සියවත් ඒ වෙහෙසේවත් පිටක් ගන්න කැමති නම් මංගල කාරණා ටික පොතක ලියලා පුරුදු කරන්න හිතට ගන්න කියන්නේ පවෙහි නොඇලීමද හැම පවින් වැළකීමද මත් පැනින් දුරු වීමද දහම තුල නොපමාවද මේවා උතුම් මඟුල් කරුණුය ඊළඟ දින ගාරවච උතුමන්ට ගරු කිරීම උත්තමයන්ට ගරු කිරීම මේ ලෝකයේ උත්තම කෙනා කවුද භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුමන්ට ගරු කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ විහෙර විහාර චෛත්‍යවට ගරු කරන්න ඕන චෛත්‍යවල ෆොටෝ ගන්න හොඳ නැහැ නිරයනවා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ හිටියා නම් අපි මෙහෙම ෆොටෝ එකක් ගන්නවද බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් අපිට මොකක් වෙයිද අත් දෙක එකතු වෙලා සාදු කියයි චෛත්‍යයක් බෝධියක් දකින්නට බුදු කෙනෙක් කියලා හිතලා අත් දෙක එකතු කරලා සාදු කියන කෙනා නිවන් දකිනවා චෛත්‍යයක බෝධියක රුවන්වැලි සෑයට ගිහිල්ලා ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු කෙනෙක් ඉදිරියේ අතක් උස්සන එක කොහේ ඇයිද දන්නේ හොඳට මතක තියාගන්න මේ රුවන්වැලි මහංශයේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ෆොටෝ එනං ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔයාලා අමුතුවෙන් ගහන්න ඕනේ නැහැ. ඔයාලා යන්නේ රුවන්වැලි සෑය ගාව ෆොටෝ එකක් ගහන්නද? දැන් තාක්ෂණයේ තියෙන ඔයාලගේ ෆොටෝ එකක් අරන් ඒක කපලා රුවන්වැලි සෑය ළඟ වැඳගෙන ඉන්න විදිහට හදන්න පුළුවන්. ඒ නිසා පින් කරන්න ගිහලා පව් කරගෙන එන්න එපා. කැමරාවට මුල් තැන ඔයාලා වගේ කැමරාවලින් ෆොටෝ ගන්නවා කියන්නේ ලැජ්ජයි. ඔයාලා දැන් තරුණ අය නෙමෙයි වයසට පලච්ච අය. පිළිගන්නේ නැද්ද? ඔයාලා රැ නිකන් දැලි ගාගෙන උයාගෙන කුඹුරු වතු පිටවල දුවගෙන කොහොම හිටපු අපි කවුරුත් එක දැන් මාත් වයසයි නෙමෙයි. ඒක අපිට දැන් තියෙන්නේ බණක් දහමක් ඉගෙනගෙන සාදු කියගෙන ඉන්න. අපි ටෙලිෆෝන් එකක් අතට ගත්තට පස්සේ අමුණි ගහගෙන ටයි එකක් දැම්මා වගේ. ඇත්තටම අපිට ඒක ගැලපෙන්නේ නැහැ. මේ ලොකු ෆෝන් එකක් තියාගෙන ෆොටෝ ගන්නවා කියන්නේ මේ වයසට ගිහිල්ලා අපි මේ උපමා මතකද? ඒ නිසා මේ ඒ වගේ පා උතුමන්ට ගරු කරන්න ඕන. දෙමව්පියන්ට ගරු කරන්න, සංඝයාට ගරු. හාමුදුරන්ගේ දුර ඉඳලා කතා කරන්න. ඇඟේ ගැලින්නේ නැහැ. වැඳගෙන කතා කරන්න, බිම්බලාගෙන කතා කරන්න, අවසර කියලා කතා කරන්න. ඒ ඔක්කොම දැන් නැති වෙලා අපි රට ගියා කියලා අපි සල්ලි අල්ලනවා කියලා කර්මය වෙනස් වෙන්නේ නැහැ
සහරි යටහත් පාත්‍ර උත්තමයන් ඉදිරියේ කටයුතු කරන්න ඕන. නිහතම ඒක කරන්න නිහතමානී වෙන්න ඕන. මාන්නක්කාරකමින් නම් මේක කරන්න හරියට වැරද්දක් වෙලා සමාව ගන්නත් නිහතමානීකම ඕනේ නැද්ද? නිහතමානීකම කියන්නේ නිවන උපද්දවන දෙයක්. තවක් කෙනෙක් ළඟ යටහත් පහත් වෙනවා සෙකන්ඩ් වෙනවා කියන එක නිවන් උපද්දවන දෙයක්. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ සෙකන්ඩ් වෙන්න බැයි නා. අපි කාගෙත් හිතවල තියෙනවා අපි කැමති නැහැ කාටවත් යටත් වෙනවට. ඔව් ගෙවල් වලත් එහෙමනේ. ගෙවල් වල හරියට ප්‍රශ්නේ ගෑණි කැමති නැහැ මිනිහට යටත් වෙන්න. මිනිහා කැමති නැහැ ගෑණිට යටත් වෙන්න. ඒ අය කැමති නැහැ දරුවන්ට යටත් වෙන්න. දරුවෝ කැමති නැහැ දෙමව්පියන්ට යටත් වෙන්න. ඔක්කොගම තියෙන්නේ මහන්නක්කාරේ පොහු මාන්නක්කාරකමේ තියෙන ආදීනව නිසා දුක් විඳින්නේ. බස් එකේ ගියම කොන්දොස්තරකින් බැනුම් අහනවා. එක එක රටේ ලෝකෙකින් බැනුම් අහනවා. ගෙදර තමන් ළඟ දුක හැම බෙදාගෙන ඉන්න තියෙන අයට ඔළුව නමා ගන්න බෑ. කොච්චර හිස්ද කියලා බලන්න අපේ ජීවිතේ. ඒ නිසා කිසිම තේරුමක් නැහැ. ලොක්කො වෙන්න හදන්න එපා කාට හරි යටත් වෙන්න. තමන්ට විරුද්ධව කෙනෙක් කරුණු කියනවා නම් එහෙයි කියලා මම නම් එහෙම. ඕ කියලා ඔළුව පාත් කරගන්නවා මොකද මට මොකද? අපි තව කොච්චර දවසක් ඉඳද? මෙච්චර කාලයක් ඔය එක එක සාධාරණයට කරුණු කියන්නේ කියලා තමයි නිවන අහිමි වුණේ අපිට. එක එක කෙනාට යටත් වෙන්න නැතුව ගිහිල්ලා කෙලින් ලොක්කෝ වගේ මෝල් ගස් ගිහිල්ලා වගේ ඉඳ ගිහිල්ලා තමයි අපිට මේ සංසාරයට අපි වැටුනේ. නිහතමානී වෙලා ඉඳලා නෙමෙයි සංසාරයට වැටුනේ මාන්නක්කාරකමින් ඉඳලා. දැනුත් නිවනක් හොයාගෙන මාන්නක්කාරකමින් ඉන්නවා නම් සංසාරේ පුරුද්දටම යනවා මිසක් ගැළවෙලි බොරු. මේක තමයි ඇත්ත කතාව. හොඳට මතක තියාගන්න. මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා ස්ප්‍රීඩ් එක වගේ මේ දෙන්නේ උපරිම සාරය දෙන්නේ ධර්මය අල්ලා ගන්න. ඒසන් නිහතමානී වෙලා නේ ඕ කියලා ඔළුව පාත්කරගෙන බෑන්නත් ඔළුව පාත් කරගෙන ඔය ඉන්නවා. ලද දෙයින් තුටු වීමද ලැබුණ දෙයක්. ඔන්න මහ ලොකුවට සංවිධානය කරලා කෝ ඉතින් කෑම උදේට නූල්ස් විතරයි. එහෙම බෑ. ලද දෙයින් සතුට වීම. ලද දෙයින් සතුට වීම. වතුර පොදක් තිබා මොනවද කෑම බීමනේ? ලුණු මොනවද ගල් මොනවද ගල් හැපුණද? එහෙමයි ති නෑ. ලැබිච්ච දෙයකින් ඉන්නවා. ඒක ඔයාලට කරන්න පුළුවන්. අනේ කොච්චර ගෙවල් වල අගයකකම් වාහපිය දාගෙන අපි හිටියද නේද? ලෝකෙට පෙන්වන්න නැතුව වතුර ටිකක් බීලා අපි කොච්චර හිටියද? ඒ නිසා වාහපිය දාගෙන ඉන්න මේ මිනිසුන්ගේ අදකුද කෑම් වල අදකුද තැන මොනවද ඉන්න තැන මොනවද ඒව හිතන් දෙපා. ඉන්න තැනත් බුදුන් වඳින්න තැන නැත්නම් හිතෙන් ඇස් දෙක පියාගෙන ඉන්න පැදුරේ හරි කකුල් දෙක අකුලගෙන හිතෙන් බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන වැඳ වැඳින්න. හදම කුරු ටික හදවතේ දල්වා ගන්න. මල් ටික හදවතේ තියාගන්න. ලස්සන මල් පිපිච්ච ගහක් දැක්කට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතෙන් හිතන්න. ඒනි ශාන් ලද දෙයින් සතුට වෙන්න. කෙලෙහි ගුණ සැලකීම අන්න අමාරුම එක. අරම අමාරුයි. කෙලෙහි ගුණ තවත් කෙනෙක්ගෙන් කුඩයක් ඉහළගෙන තියෙනවනම් තවත් කෙනෙක්ගේ බාර දෙකක් දාලා තියෙනවා. තවත් කෙනෙක්ගෙන් බත්කටක් කාලා දෙන දැන් ඔන කාන්ති අම්මා දන් දෙනවා කට්ටිය එකතු වෙලා දැන් ආයේ කාන්ති අම්මට ඇඟිල්ල දික් කරන්න බෑ සත්පුරුෂයන්. එයාගේ ඇඟිල්ලක් කාලා ලේසි නෑ මේක. එතකොට කෙලෙහි ගුණ සැලකීම මොනවා හරි තමන්ට උපකාරයක් කරලා තියෙනවා නම් සලකන්න. ඊට පස්සේ දැන් මට පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. මම ළඟදී බණ්ඩාරවල ගිය වෙලාවේ මේ තාත්තා කෙනෙක් අසනීපයි කියලා ගෙනාව උස්සගෙන නෑ දැන් ආවේ ඇවිද ගන්න බෑ. මට ඒ තාත්තා දකින්න මතක් වුණා. මං ගෙදරින් ඉන්න කාලේ එයාගේ පුතාට මම ගණන් ඉගැන්නුවා. ඉගැන්නුවට පස්සේ එයා මට කලිසම් රෙද්දකුයි සර්ට් රෙද්දකුයි දුන්නා. අර තාත්තා දකින්නකොටම මට ඒක මතක් වුණා. මතක් වෙච්ච ගමන් මම හිතුවා කවුරු හරි උදව් කරන කෙනෙක්ට කතා කරලා රෝද පුටුවක් එවන් දෙන්න ඕන මෙයාට කියලා හිතනවා. ඒතර මම රෝද පුටුවක් ගැන කතා කරනකොට ළඟ හිටපු කෙනෙක් කිව්වා මෙයාට තවම කවුරුහගේ වාරුවෙන් යන්න පුළුවන්. රෝද පුටුවක් දුන්නොත් එහෙම හුරු වෙන එකක් නෑ. අර පිටිය ඇවිදින්න තියෙන අර කකුල් හතරක් වගේ ඒව එකක් තිබ්බොත් හොඳයි කියලා.
ඒ විලාම මං යවලා එකක් ගෙනලා යාට ගෙනලා පූජා කළා. මට මතක් වුණේ එදාට සර් ට්‍රිප් දුන්නේ. ඔයාලත් පුරුදු වෙන්න. කෙනෙක් දකින්නටම එයා තමන්ට කරපු උපකාරය සිහි කරන්න. උපකාරය සිහි කරලා උදව්වක් කරන්න. මොකද දන්නවද මේවා තමයි ගුණ. අගුණ මොනවද? තව කෙනෙක් බැනපු ගමන් තරහා යන එක තමයි අපේ සසර. තව කෙනෙක් මොනවද කියපු ගමන් වෛරය හිතට එන එක සසර. දෙයක් දැක්කම රාගය උපදින එක සසර. යන්නේ යන්නේ වට මුලා වෙන එක සසර. නමුත් කෙලෙහි ගුණාදී ගුණධර්ම දියුණු කරගන්න එක සසරෙන් නිදහස් වීම. ඒකට කියනවා කෙලෙහි ගුණ සැලකීම. කාලීන ධම්ම සවණං. කාලීන ධම්ම සවණං කියන්නේ නිසි කාලට බණ අහන එක. නිසි කාලට බණ ඇසීම. දැන් බණ අහනවද නැද්ද? මේ ධර්මයේ අහන එක පින්වත් නේ, පින් උපද්දන දෙයක්. මංගල කාරණයක් කියන්නේ උතුමන්ට ගලු කිරීමද නිහතමානීවීමද ලදදෙන් තුටුවීමද කෙලෙහි ගුණ සැලකීමද නිසි කලට බණ ඇසීමද මේවා උතුම් මඟුල් කරුණුය ආනීලගේ කමාරු මේක කන්ති ඉවසන ගුණෙන් යුතු බව. එන්න එන්න කරදර ඉවසාගෙන හිටියොත් දැන් මේ ජීවිතේම ඔයාලට කී වතාවක් අවස්ථාල මේ ඇවිල්ලා ඇතිද මැරෙන්න හිතන හිස හැරුණා අතේ යන යන්න හිතෙන ප්‍රශ්න දරා ගන්න බැරි ප්‍රශ්න කොච්චර ඇවිල් නැතිද? ඒ වෙලාව ඉවසාගෙන හිටියා දැන් ඒ වගේ හාංකවිසියක් තියනවද? දැන් නෑ. දැනුත් ඔයාලගේ ජීවිතවලට ප්‍රශ්නේ ඉවසා ගන්න බැරි විසඳුමක් නැති ප්‍රශ්නේ විසඳුමක් නැති ප්‍රශ්න වලට විසඳුම මොකක්ද? ඉවසීම. අන්න අද ඉගෙන ගන්න විසඳුමක් නැති ප්‍රශ්න වලට විසඳුම මොකක්ද? ඉවසන කෙනා නිවනට යනවා. ඉවසීම. පුදුම ඉවසීමක් තියෙනවා. කර්මයෙන්ම දන්න මිනිස්සයා තමන්ට ආදරේ නැත්තම් හිතන්න සසරේ මං මේවා දීලා නෑ ආදරේ අනිත් ඇයට. ඒකි විපාක. ආයමත් මේ පාප සංසාරයට එන්නේ නැති වෙන්න මම මගේ ජීවිතේ වරද්ද ගන්න නැතුව වෙන මිනිහල පිටිපස්සේ යන්න නැතුව ඉවසාගෙන දරුවෝ ටිකවත් හදාගෙන ඉන්නවා කියලා ඉවසන්න. අම්මලා කොච්චර දරුවෝ නිසා දුක් විඳිනවද? සමහර අයට දරුවෝ නැති ප්‍රශ්න තියෙනවා. ඒකට හිතන්න මේ සසරේ දරුවෝ වෙනුවෙන් මම පින් කරලා නැහැ කියලා. ඒ නිසා මේ ජීවිතේ දරුවෝ වෙනුවෙන් පින් කරන්න. දරුවෝ ලැබෙන පින්කම තමයි සත්‍ය වචන කතා කිරීම. බොරු කියන එකේ විපාකය තමයි කියනවා සසරේ දරුවෝ නොලැබෙනවා කියනවා. වෙනත් පින්කමක් මුල් වෙලා දරුවෝ ලැබුණොත් ඉපදෙන ඉපදෙන දරුවා කෙල්ල වෙනවා කියනවා. බොරු කීමේ විපාක ඒවා. ඒ නිසා දරුවන් ලැබෙවෙන වෙනුවෙන් සත්‍ය වචන කතා කරන්න. ඊළඟ කාන්තීච සෝචස්සත කීකරුයි. සෝචත් කියන්නේ කීකරු. කියන දේ අහනවා. එහෙමයි ස්වාමීනි, එහෙමයි. තවත් කෙනෙක් යහපත් කරුණා කියුණා කීකරු. දරදනු නැහැ, මොරණ්ඩු නැහැ, මෝල් ගස් ගිල්ල වගේ නැහැ, දැඩි නැහැ, කීකරු. මේ ඔක්කොම පින්. මේවා තමයි පින්. මේවා මල් පූජා කරලා ලබන්න බෑ. මේවා කිරිහාර හැලි ගණන් හැදුවත් මේවා බෑ. මේවා හිතෙන්ම දිනු කර ගන්නවා. ශ්‍රමණවරු බෑ දැකුමද? ආන සමනානංච දස්සන. සමනානංච දස්සන. කවුරු හරි තරහ කෙනෙක් ඉන්නවා කියමුකෝන. අද මේ බණට එනවා තරහ කෙනෙක්. දැන් අපිට ඉදෙනවා අර කිත් එయ్యෝයි බණට. ඕකිගේ මොන නම් මට බලන්න බෑ කියලා. එදිරි එයාට අරකිගේ මූණ බැලීම තමයි මංගල්‍යය. ඒ වෙලාවට හිතන්න ඕන මංගල කාරණාව තමයි ශ්‍රමණයන් වහන්සේ ලබන.
ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා කලාතුරකින් වැඩිලා දහම් දේශනා කරන්නේ ගිහිල්ලා වැඳගෙන ආවත් ඇති කියලා එනවා. මංගල කාරණා. ඊළඟට ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡා කරනවා. දැන් මේ ඔක්කොම ධර්ම සාකච්ඡා. දැන් හවස අපේ සීවිලි ස්වාමීන් වහන්සේත් එක්ක අපිට ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම පින් වුණනවා. ඒතම් මංගල මුත්තම. ඉවසන ගුණෙන් යුතු බව යහපතට අවනත බව ශ්‍රමණවරු බැහැ දැකුමද නිසි කල දම් සභාවද මේවා උතුම් මඟුල් කරුණුය හැබැයි මේ ඔක්කොම උපදින්න මුල තියෙන්න ඕන. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං. පාප මිත්‍රයෝ සේවනේ නොකර සත්පුරුෂයම සේවනේ කරන්න ඕන. මේ ඔක්කොම මංගල කරුණු ලැබෙන්න. දැන් කියන තපසේ අන්න දැන් සීල් රකින්නවා. දැන් තපස් රකින්නවා. පංච සීලය, අට සීලය, දස සීලය. බඹසරේ හැසිරීමද බ්‍රහ්මචාරී වෙනවා. උපෝසතේ සමාදන් වෙලා බඹසර පැය 24ම. දැන් ලේසියෙන් අද කාලේ බෑ මිනිසුන්ගේ හිත රාගෙන් ගිනිගෙන තියෙනවා. මේ තරුණ ජෝඩු විවාහ වෙලා පොයට සිල් ගත්තත් හවස හතරට සිල් සමාදන් වෙලා යනවා මේ සිල් රකින්න බෑ. පවාරණේ වෙලා. වයසට පලච්ච මිනිස්සු ඉස්සර අවුරුදු 50 60 වුණාම ධර්මණු ගුරු දැක්කම අම්මා වෙනම ඉන්නවා සීයා වෙනම ඉන්නවා ආච්චි සීයා දෙන වෙනම ඉන්නේ. ඒ අම්මලා තමයි කිරි අම්මා දානෙට වඩම්මන්නේ. බඹසර රකින්නවා. අද කාලේ තියෙන වයසට පලච්චි මැරෙන කල ආච්චි ළඟින් අයින් වෙන්න බෑ සීයට. දැන් අර ටෙලිෆෝන් කඩයක් තියෙන පුතෙක් ඉන්නවා මං අඳුරන. ඒ පුතා ඇවිල්ලා කිව්වා ෆෝන් ලොක් වෙලා ෆෝන් ඒ වගේ ලොක් අරගන්න එනවා මේ සීයලා කියලා අවුරුදු 65. ඒ ලොක් අරපු ගමම්ම තියෙන දහ ජරාවට කිව්වා. ජරාව සීයලාගේ ෆෝන් වල. ෆෝන් එකට වැඩි ජරාව උන්දලගේ හිත්වල. ඊට පස්සේ මැරිලා පලච්චි සීයල කාම ප්‍රයුත වෙලා එනවා. දැන් මට මොන ගැහුණා තරුණ කොල්ලෙක් මේ කොල්ලන්ට ආහල පාහල ගෙවල් වල ගෑනු දකින්න ඉන්න බෑ. මේකගේ අතින් පව් වෙයි කියලා මෝ මංගාවට ආවම පිහිටක් හොයාගෙන. මං කෝ අසපේ දවස් කිහිපයක් හිටපන් කියලා එක දවසක් රැකුවා. දැන් මට යන්න ඕන කියලා. ඊට පස්සේ මම කිව්වේ නම් බෝධියට පහන තියලා ඵලයන් කියලා. බෝධියට පහන තියපු ගම යන්න බෑ. මම නිකමනේ මෙයාත් එක්ක කතා කරලා තොරතුරු හොයලා බලනකොට සී ඇඟේ සී අවුරුදු 75යි මැරෙනකොටත් ආචිත් එක බුදියපු එකේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සීයා මැරිලා ගිහිල්ලත් අර කාම ආශාවට පෙරිතෙක් වෙලා ඉපදිලා. ඉපදිලා ආචි ගාවට රැයිනවා. ඇවිල්ලා ඒ ආචිත් එක්ක කාමසේනේ දෙනවා රාත්‍රියේ. ඒකට ආචි ලැජ්ජාවට කියන්නේ නැහැ කාටවත්. ඊපස්සේ ගෙදර ආයේ කල්පනා කළා මේ ගෙදර පෙරිත දෝෂයක් තියෙනවා කියලා. දේවාලයකට යන්න හදනකොට ඊට කලින් දවසේ රෑ ආච්චිගේ බෙල්ල මිරිකලා සීයා බෙල්ල මිරිකලා මැරුවා. දැන් මේ කොල්ලගේ ඇඟට සීයා ඇවිල්ලා ගෑනු ගමට යවනවා මෙයා. වයසට පලච්චි. ඒ නිසා ධර්මමුණුබුරු දැක්කට පස්සේවත් අවුරුදු 55 60 වෙනකොට ධර්මමුණුබුරු දැක්කනේ සී ආච්චි වෙන මිදලා සීයා වෙන මිදලා බඹසර රකින්න ඕන. කාමසේ වෙනින් වැලකී වාසය කරන්න ඕන. කිරි අම්මාවරු සංගයාට දෙන දානවලට පස්සේ ඊළඟට පින් වැඩින එකක් තමයි කිරි අම්මා දානය. ඒකයි. ඊළඟට කසාද බඳින්න කලින් කොල්ල කෙල්ල කසාද බඳිනකල් කාම සේවනයක් නැතු වෙන්න ඕන. දැන් අද කාලේ විවාහ ජීවිත කඩාකප්පල් දරුවෝ නැහැ. ඒවට හේතු තමයි පෝරුවට නඟින්නේ බඳින දවසට කලින් උන් විනාශ වෙලා ඉවරයි. ඒතර දෙවිවරු ආශිර්වාද කරන්නේ දෙවියන්ගෙන් පිටින්නේ පවුල් කඩාකප්පල්. දරුවෝ ලැබෙන්නේ ඒකයි. ඒ නිසා බඹසර හැසිරිනවා කියන එක පුදුම පිනක්. ආර්ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා තරම් ලෝකෙ දෙයක් තියෙනවද? අන්න මුල ඉඳලා මෙතෙන්ට එන්න ඕන. නිවන් අවබෝධ කරනවා කියන එක උතුම්. ඒකයි. ෆෑන් දැම්මයි කරන්න එපා.
ඊළඟට තියෙන්නේ අටලෝ දහම එන විට නොසැලේද යමෙකුගේ හිත. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා ඒ හැම එකදීම ඉවසලා ඉන්න ඕන මේක ලෝකේ හැටි කියලා. අටලෝ දහම කොච්චර ප්‍රශ්න හිතවලට එනවද අපේ? ලාභ ලැබෙනවා අලාභ ලැබෙන මේන් හම්බ කරන යන්නේක කහින් කොයින් හරි එකක හූරලා ගන්නවා විනාශ වෙනවා. අවුරුදු දෙකක් හම්බ කරපු දේ මාසෙන් ඉවරයි. පොඩන්නේ කල්පනා කරලා බලන්න මොකටද මේ ජීවිතේ කියලා. අවුරුදු මේ අවුරුදු 20ක් හම්බ කරලා යනවා අරේ මාසෙන් ඉවරයි ඔක්කොම ටික. අතේ තුට්ටුව නැතුව ආයෙ ඉන්නේ. ණයත් වෙලා. මොකටද මේ ජීවිතේ? තමන්ට කියලා නුවණින් කල්පනා කරලා වැඩපිළිවෙලක් හදාගන්න ඉතුරුවක් කරගන්න. ඔහේ මිනිස්සු සතුටු කරන්න කියලා අතේ තියෙන එකත් විේදම් කරලා ඔහේ එනවා. යොමුත් කාලා බීලා නටලා ගෙවල් වල පාටි දාලා ඒකටද මේ මිනිසුන්ට කඹුර කඹුර හම්බ කරන්නේ? නුවණින් යුක්තව කටයුතු කරන්න. අටලෝ දහම එනකොට කම්පා වෙන්නේ නැතු වෙනවා. ඇයි අටලෝ දහමෙන් කම්පා වෙන්නේ? ඥාති ගිය ගම ඥාතින් එනකොට ආයෙත් පාටි මෙහෙත් පාටි. ඇයි ඥාතින්ගෙන් උදන් වුණා? අතේ තියෙන එක නැති වුණාට පස්සේ එකෙක් වන්නේ නැහැ. එහෙම නෙවෙයි තමන්ට ජීවත් වෙන්න කීයක් හරි ඉතුරු කරගෙන දම් පැන් දීලා යුතුය කණු තිෂ්ඨ කරගෙන ගානට මේක ගෙනියන්න සත්පුරුෂය ඇසුරු කරලා බනහලා තියෙනවා. නැත්තම් මේක කියලා දෙන්නේ නැහැ. ඇයි අසත්පුරුෂය ඇසුරු කරපු ගමන් කියන්නේ අහෙත්යන් මෙහෙත්යන් හිට ආවල් කෑම ගේමු හිට ආවල් කෑම ගේමු කියලා අතේ තියෙන එක නැති කරන කල්ම වැඩි දෙනවා. ඒක ලේසි නෑ. සත්පුරුෂය ඇසුරු කරන්න අටල කවුරුවක් කියන්නේ නැහනේ අනේ අක්කා උඹ දුක් මහන්සියලා දරුවන්ගෙන් ඈත් වෙලා රටෙන් ඈත් වෙලා දුක් විඳලා හම්බ කරපු එක නාස්ති කරගන්න එපා. පිනට දාම උඹට කියලා පිනට දාම රිමු කරගෙන අනාගතේ ජීවත් වෙන්නට කීයක් හරි ඉතුරු කරගෙන හිටපන් මොන පාටිද බං අපිට කියලා එකෙක් කියන්නේ නැහනේ. එකෙක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඇසුරු කරන්නේ සත්පුරුෂය නෙවෙයි අසත්පුරුෂය. ඊට පස්සේ ශෝක නැති කෙලෙසුන් නැති බියක් නැති තැන සිටිවිත මේවා උතුම් මඟුල් කරුණිය. අටලෝ දහමෙන් කම්පා නොවෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාම. අටලෝ දහම එන විට නොසැලේද යමෙකුගේ සිත ශෝක නැති කෙලෙසුන් නැති බියක් නැති තැන සිටි විට මේවා උතුම් මඟුල් කරුණුය. ඕන මංගල කාරණා 38ක් දැන් කියලා දුන්නා. ඕක තමයි බුද්ධ ශාසනයේ සාරේ. ওই ටික පුරුදු කළොත් සත්පුරුෂෙක් වෙන්නත් පුළුවන්, දෙව්ලෝ යන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්, ගෞතම සසුනේ පිහිට ගන්න පුළුවන්. මේ ආයුරින් කටයුතු කරලා කාටවත් පරාජයටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියනවා. අමනුෂ්‍යකවත් කිට්ටු වෙන්නේ නැහැ මේ ගුණ තියෙන කොට. යහපතටම යනවා. මේක මංගල කාරණාවක්. මේ ආයුරින් කටයුතු කොට අපරාජිත වී හැම තැන යහපතටම යති හැම තැන එවුන් හට උත්තම මඟුල් කරුණුය. අපිටත් මංගල කාරණා දියුණු කරගන්නට උතුම් පින් මුණන නිවන උපද්දවන කුසල් උපදවන යහපත උදාකරණේ කරුණ 38 උපද්දව ගන්නට වාසනා උදා වේවා. සාදු සාදු අප විසින් රැස් කළාවෝ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති දෙවියෝ සතුටින් අනුමෝ
නමින් මිය ගිය අප නමින් මිය ගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා ඵලන මිතුරු සංගරුවනටද දන් පෙන් සපයන ගිලන් පස සපයන හොයා බලා කටයුතු කරන සියලු දෙනාටද සියලු දෙනා තුළම මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටද ගුරුවරාදීන්ටද අප සියලු දෙනාන්ටද මේ පින් බලයෙන් සද්ධාව දියුණු වේවා සීලය දියුණු වේවා දහන් දැනුම දියුණු වේවා දන් දීමේ සිත දියුණු වේවා ප්‍රඥාව දියුණු වේවා මේ ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා පින් අනුමෝදන් කරන්න කියලා සඳහන් කළා තියෙනවා චන්දි මහත්මේ ඒ පවුලේ ලොකු පුතාගේ උපන්දිනේ හිට 21 වෙනි උපන්දිනේ දෙනවා කියලා හිටට යෙදෙනවා 21 වෙනිදාට ඒ වගේම ඒ පින් අනුමෝදන් වීමෙන් ඒ දරුවට සිල් යහපත වේවා දියුණු වේවා ඒ වගේම අශෝක රම්‍ය ලතාදී අයගේ මළගිය ඥාතීන්ට රංජනී මහත්මියගේ මළගිය ඥාතීන්ට පින් පිණිස දන්ත කුමාර ඒ වගේම සුනීතගේ මළගිය ඥාතීන්ට පින් පිණිස ඒ වගේම ගිලන්පසේ දන්සැලේ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඒ සියලු දෙනාටත් මේගේ පියාටද මවටද නැගණියටද පින් පිණිස අශෝක ආදුව පින් අනුමෝදන් කරනවා ඒ වගේම මේ සංවිධාන කටයුතු වලට මුල් වෙලා කටයුතු කරන අද දවසේ දාන පෙන් ආදී සඳහා මුල් වුණ අපේ කාන්ති මෑණියන් ඇතුළු මේ පවුලේ සහ උදව් කරන සියලු දෙනාට සංඝයා වඩම්මන්ට මුල් වුණ කාංචනා ඇතුළු ඒ සියලු දෙනාට ඒ වගේම තානාපති කාර්යාලයේ ඒ නිලධාරී සියලු දෙනාට ඒ වීසා ආදී හරිගස්සලා උදව් කරලා තියෙනවා බොහෝ දෙනා උදව් පදව් කරලා තියෙනවා සියලු දෙනාට පින් සිදු වේවා සියලුම පින් බලයෙන් සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා